රි පුතේ දැම්මා අවසා මන්න්‍ය විදිට යනවද කියන් මංගතන්නේ දැන් ඇහෙනවා වෙල් නෝන පුනොන් හමටම අපි පටගන්න අහදන්න ෙකුළන්ගේ MC ක්खක එමMC को ප්‍රශ්පත්‍ර අංක අපි ඒ කරේ කියද කොළාහන එකොලාා ත්‍ර අද අපි සාකච්චා කරන්න බලාපොත්තුව වෙනවා MC को ප්‍රශ්පත්‍ර පොතේ මේ දොලාහ සහ දහතුන දෙකම ටිකක් වැඩේ සංකීරන වැඩක් කෝගුලන් ඉන්න වේ ටිකක් වෙලාකනම को सीයක් ම පුළලතර ක්මට සාචාරන යන්නපුදේ මද තකරට ත අපන තුවර මක ප්‍ර්පරතුුණයි එක හින්දා මේ පැය දෙකක් වගේ කාලයක් මට දෙන්න පෑ දෙකක් වගේ කාලයක් ඇතුළට මොගලන් පෙපපුක්කේ දින වැදගත්ම ප්‍රශ්පතර දෙකක් සාකච්චාරනම කලින් මුගලන පොඩි නිවේදනයක් දුන්නා ඒටි කරලා තියාගන්න කියලා සාකචාකරද අපි බලමු පුදේ එමMCකු පේපස් එකකෙන් කොච හරයන මද කියලා මට ක්ලාසික වර්වෙච්චකමන් දොලොස්සන පේපර එමසිකු කියක් හරිද. හතුගගේ මික පේ කියයක් හරද කියල ෙසදජ අ දන්න වර්ස පොලින් ඒයගේ හරි හරි එන්න බොද මල්ලොපපු කාය ගන්න හැිය අඩි පඩංගමු පෙල්ලගන්න මසිකු ප්‍රශ්පත් අංක දොලහා හරද ම වේගෙන් සාකච්චා ක මාර වේගෙන් සසාචා කන ොනහරතන ගැල්ලුවත්තිම දාගනයන්න ොදෝගලට චඩි කාලයත් වටිනවා කියල ොම දන්නවා එනිසා පෑ දෙකතන අදින්නන්නේ මේක වරච්චකම තවමන හරි පඩන් කරන්න වෙලාව තියන ඔනයොගොලට සම වේගෙන් ක්්ඩ කරගෙනයන්න හරිපුදේ හොනබඩංගත්තා දොලස්සෙන පැපරගේ ප්‍රශ්ං එක. ආර්ථික විද්‍යා විශෂයටය සලකාබන යථනු රූපිය ප්‍රකාශයක් පෙස සැලකීමට නොහැක්කේ මින් කුමන ප්‍රකාශේද. යතානුරූපී අිමතන රපී ප්‍රකාශනං ඇති වෙන්න කරලා තියෙන්නේ යතු යානු රූප ප්‍රකාශයක් නොවන්නේ අභිමතන රූපි ප්‍රකාශයක් වෙන්නේ පැ ඕක තියන ප්‍රකාශවලින්පුදේ ශ්‍රී ලංකාවේ ආර්ථික වෘද්ධි වේගය සීයට අටක මට්ට මේ පවත්වාගත යුතුය කියන එක තමයි මංහිතන්නේ ිමතා රूපී प्रකාශයක් තා නරूපී प्रකාශයක් නොවන प्र්‍රकाශය ඒක යම් කිසි පුද්ගලයකුගේ ෞද්ගලික මතයක් අභිමතයක් නිරූපණය කරන ප්‍රකාශයක් හරි එන උත්තරයංක දෙක හරිදාගෙන යන්න ඉඩස්පුතය ප්‍රශ්න අංක දෙක ආර්ථික බා්ඩ නොමල බාන්්ඩවලින් වෙනස්සන ප්‍රධාන නිර්णයකය ප්‍රධානසාධකය තමයි ආර්ථික බා්ඩවලපුතේ අවස්ථික පරිවයක් තියෙනවාමකද ආර්ික බා්ඩ නිශ්පානය කරන්න භවිතා කරන්න හිඟ සම්පත් එනිසා අවස්थික පිරිවයක් තියෙනවා මිලබන්ඩල යන ශේෂ අති අවස්ථික පිරයක් නෑ වගේම ශුන්්්‍යවිලකදී අසීමිත සැපයුමක් තියනවායි එකට හේතුව තමයි ඒවා නිෂ්පාධනය කරන්නේ හිඟ සම්පත් භාවිතා කරන්නේ නැති හිදා එනම්ත දෙකේ උත්තරේ අංක දෙක ඉඩවස්ස ප්‍රශ්න අංකතුන රාජ්ච ඉතුරම් නිවැරදි ලෙස දක්වා හඳුන්වා ඇත්තේ මින් කවර ප්‍රකාශය කින්ද කියල පෙන් අහනවා රාජ්චිතරුම් කියන වචන පාවිච්චි කරන්න පුතේ අයවැයවල වර්තන ගිනුමේ ශේෂයට වර්තනගිනුමේ ශේෂය හොයන්නේ මුළු අයබාරෙන් මුළු අයබාරයෙන් අඩු කරනවා මුලු මොනවියදමද පුනරාවර්තන වියදම නැත්තං වර්තන වියදම එනම් පුතා මේක තමයි වර්තන ගිෙනුමේ ශේෂේයහවත් අප රා්චිතරුම් ඉදිට හඳුන් වන්නේ හරි නං උත්තරයංක බලන්නකද කියලා ආදයමෙන් පුනරාවර්තන වියදම අඩු කළ පසු ලැබෙන වටිනාකමයිකිනක තමයි මහිතන හරිුත්තරය එක හරි ඊඟ අප ඊළඟ ප්‍රශෂ ප්‍රශංග හතර කා සඳහා නිෂ්පාදනය කරන්නේ දෙ යන්නත් කෙසේ නිෂ්පාදනය කරන්නේ දෙ යන්නත් වෙළදපළ ආර්ථික ක්‍රමයක් තුළ විසදාගනු ලබන්නේ පුතා ඔයා දන්න ඔය මූලිකාර්තිි ප්‍රශ ඔක්කුම වෙලඳපො ආර්ථික පද්ධතිය විසදාගන මිේ න්ත්‍රය පදනම් කරගෙන එොට වෙෙලඳපුළ ආර්ථි පද්ධතියක කුමක් ඔබමන නිෂ්පාදනය කරනවාද කියෙන මූලි ආර්ථික ප්‍රශ් විසදන්න බාන්්ඩ මලයි සාධක මලයි එකෙන දෙකම වැදගත්තනම කිය ඔගොල දන්නවා හබැයිපුතේ දෙවන මූලිකාර්ථික ප්‍රශ්ය ැන කෙේ නිෂ්පාදනය කරනවද කියෙන මූලිකාර්ථික ප්‍රශ්ය විල්ලා නිෂ්පාධනය කරන තාක්ෂණය තෝරාගැනීමේ ගටලුවනේ තුර ඒ ප්‍රශ්්‍ය විසධාන්නේ සොමවෙලඳපලේ සොමයමලයි එකන සාධක වෙලඳපල සොමයමලයි ප්‍රාගධනයමලයි එකන සාක දෙක මත විතරයි. එකන පුතාක් නිෂ්පාධනය කරන්නේ කොහොමදැනත්තන් කෙේ නිෂ්ානය කරනවාද කියෙනන ප්‍රශ්යට වැදගත් පෙන්නේ සාධකවෙළඳපලේ සාධකමල විතරයි. හැබැයි කාසඳහා නිෂ්පාධනය කරන මද කියන කැවිල්ලා ඔගල දන්නවා ආදායම මත තීරණය වෙන්නේ. අපි කතා කරන්න පුතේ ආදයම වැඩිපිරිස් වැඩිපුර බා්ඩ හසේවා හිමි කරගන්නවා අදේ මඩු පිරිස්වල්ට හිමිවෙන්නේ අඩුවෙන් බන්ඩ හසේවා කියලා. එතුර එහෙම ගත්තම් පස්සේ ඒක තීරණය වෙන් පුදගලෙක ආදයමතරොප ගල ද පුද්ගලෙක ආයම තීරය ෙන්න්න වල්ද ප ාර්ථි පදතික සාද දෙකක් බලපානවා සාදාගලෙක තම ද්ගලෙ මි කරනෙත නිශ්ාන සාධ ප්‍රමාණය සහ. සාධක වලට සාක වල පලේ තීරණ වෙලා තින ි ්‍රපි අවසාන වශයෙන් බැලුවන් පස්සේ නි්පාදනය කරන්නේ කෙේද නැතැන් කෙසේ නිෂ්පාදනය කරනවාද කර මුලිකාර්තික ප්‍රශ්නයයි, කාසඳහා නිෂ්පාදනය කරනවාද කර මුලිකාර්තික ප්‍රශ්ණය විල දෙකම සාධක මිල මත තීරණය වෙනවා. හැබැයි කාසඳහා නිෂ්පාදනය කරනවාදගනක තීරණය වෙන්න සාධක මිලට අමතරව පුද්ගලක්කාව තියන නිෂ්පාදන සාධක ප්‍රමාණයක්ත් බලපානවා. එහෙම බැලුවම් පස්සේ, අපට උත්තරේ විදිර ගන්න වෙන්නේ පස්සනක සාධක හිමිකාරිත්වය සහ සාධක මල මතය. ඉතුරේ සාධක හිමිකාරිත්වය කියන එක බලපාන පුද්ගලෙකු ආද එම තීරණ වෙන්න පුද්ලෙක් සතුව තිර නිශ්පාන සාධක ප්‍රමාණය සාධක වවැදපලේ සාධක මලයි. අනිත් පැත්තිෙන් තාක්ෂණය තෝරාගැනීමේ ගැටලුව. කොහොමත් සාධක වැදපලේ ශ්‍රමය මලයි ප්‍රාගධනය මිලයිගෙන සාධක දෙක මත තීරණය වෙන්නේ. හරි එහම වැැලුවන් පස්සෙ පුදා පට ගන්න වෙන්න උත්තරයන්ක පහ. ඩන්න ප්‍රංක හරි ඉඩවන ප්‍රශංක පහහා බාහිරතා නොමැති තරඟකාරි වෙළඳ පළ ආර්ථික සම්පත් බෙදාවෙන් කිරීමේ කාරක්ෂමතාවය පුදේ සම්පත් බෙදාාවෙන් කිීම කාරක්ෂමතාවය කියන්නේෙ සමාජයේ මනිස්සු කැමති බණ් හාසේවා නිශ්පාදනය කරන එක ඒක වන්න සෑම බාන්්ඩේක මාන්තික ප්‍රතිලා බාන්තික පිරිවැඩ සමාන වෙන කොට හැබැයි පුතා අපි දන්නවා ආන්තික ප්‍රතිලාබය කියන්නේ පරිබෝගිකයා බාණ්ඩ ඒකයකට ගෙවන්න කැමති මිල අඩ මතකැති ඉල්ුම්මක්්‍රය විධ ලක්‍ෂයන් වලින් නිරූණය කරන්නේ. පරිබෝගිකයා බාන්ඩ එකකයකට ගෙවන්න කැමති මිල එහෙමනැත්තං පරිබෝගිකයා බාණ්ඩඒකයකෙන් ලබ ආන්තික ප්‍රතිලාබේ. ඒ හින්ද මේ ආන්තික ප්‍රතිලාබය කියන එක පාරිභෝගිකයා බාණ්ඩයකට ගෙවන්න කැමති මිලට සමානයි. එනිසා මේ කොන්දේසි අපි ක්‍රම දෙකකින් කියනවා. ආන්තික ප්‍රතිලාබ ආන්තික පිරිවැඩ සමානවීම හෝ, මිල ආන්තික පිරිවැෑට සමානවීම කියලා එහෙම ගත්තොත් පහේ උත්තරයංක එක සියලුම වෙළඳපළවල මිල ආන්තික පිරිවැෑට සමානවන විටය කියලා. ඉළඟට හයිවෙෙන එක ඒ බාණ්ඩේ මිලවෙනස් සීමක ආදේශන ප්‍රතිවිපාකය සහ ආදෑම්ප්‍රවිපාක පහත වගුවයේ දැක්වේ අහනම සාමාන්‍ය බාන්්ඩ එකක ආදේශන ප්‍රතිීපාකය දනළු ආදෑම්ප්‍රවපාකය දනලු එහම නෑ පුත ඔයා දන්නවා සාමාන්‍ය බාන්්ඩ එක ආදේශන ප්‍රතිවිපාකය රිණයි ආදයම් ප්‍රතිවිපාකය දනයි. එමනි අපි කතා කරන්නේ එතකොට පලවිනක වැරදිී දෙවනකත් වැරදිී සාන්‍ය බාන්්ඩික ආදේශන ප්‍රතිවිපාකය රින වෙන්න ඕනි ආදයම් ප්‍රතිවිපාකය දන වෙන්න ඕනි. බාලබාණන්්ඩයක නං දෙකම ආදේශන ප්‍රතිපාකයේ ආදයම් ප්‍රතිවපාකයි දෙකම රින වෙන්න ඕනි. එහෙම බැලුවන් පස්සේ උත්තරේ අංක හයේ තුන බාලබාන්්ඩ එක ආදේශන ප්‍රීපා්‍යත්‍රීන ආදයම්ප්‍රීපාක්‍යත්ත්‍රීන නමුත් රිින ආදේශන ප්‍රතිවිපාකි සාපික්ෂෝ බලපත්. ගිෆන් බාන්්ඩිකත්තු වෙන්නේ ආදේශප්‍රවපාක්‍යත්‍රීන ආදයම්ප්‍රවවිපාකයක්තරීන නමුත් එතන රින ආදයම් ප්‍රතිවපාකය බලවත්. හරි එ උත්තරයංකත්වන හයතුන ප්‍රශ්නසීයක් කතා කරන්න ඕො හිඳවා මේ ස්පීඩ් කරගෙනයන්නන් හොදේ නැත්තං මදි වෙලාව. යම් දෙනල දා අවස්ථාවක තරඟ කාරි වෙළඳ පලක සාන්‍ය බන්්ඩයක්ක් සහ ල්ලම වැඩිවී සැපයුම අඩුනොත්මකදවෙන්න ප අපිට පොඩ රප සරහනක් අදින්නවෙන පුතා ඉල්ලම ඩිවෙලාල අපි ඩ ොද වන්න කියලා මෙහ ම අදිමෝ මේ වගේ දේවල් පාඩන් කරන්න බැපති මේයෝගේ ේවල් ලපිී ඇවිල්ලා මේ ඇඳළම බලන්න ඕනිෂණකව දස්කාලා ඔන්න බාන්්ඩේ ඉල්ලම සැපයුම මේ වගේ වැඩක් කරද්දි අනිවාරෙන් තියාගන්න පෑන් දෙකක් හේතු ඇැත්තං එක පෑනිින් ඇදම් පස්සෙේ කැපෙන ලක්ෂ වලින් මොකද්ද සමතුලති කියල වාගන්න බෑ ඕෝක කියනවි දිහට ඉල්ලුම වැඩිවී සැපයුම අඩුවුනොත් අනුපුති ඉල්ලුම වැඩි කරා ඩියක සැපියවුම අඩු කරනෝ කියෙන සපියීමක්්‍ර මට විතැන් එනවා අඩුරා එතුකට වාඩ පයෙනවා නිශෂ්‍යතවම වාන්ඩ මිල වැඩි වෙනවා මිල නිශ්ෂතව වැඩි වුනාට ප්‍රමාණය වෙනස්සෙන්නේ නෑ කියලපෙන්නේ මතකදම පන්ති කියල දීල තියෙන වෙනස්සෙන්නේ නෑකන අය ශුවර් ැතිගට්ටිය. ඒක හින්දා ප්‍රමාණි වෙනස්සෙන් නෑ කියන්නේ ප්‍රමාණය වැඩිවේද අඩුවේද නොවෙනස්සතිේද කෙනෙක අපට හයටම කියන්න බෑ එ මේ උත්තරේ සතුිත ි ඉහළ ෑන අතර සමතුලිත ප්‍රමාණය ඉහල හෝ පහල හෝ ෑමට හෝ නොවෙනස්ස පැවීමට පුළුවන කෙනෙක හතේ පහ. ඊඩ පස්සපුතේ අට කිසි අම් බාන්ඩයක් සඳහාවන වෙලදපොළ ඉල්ලුම් වක්‍රියත් සැපියවුම් වක්‍රියත් දෙකම විතැන්වීමට බලපාන සාධ කියය හනවා. ලක් සපිම්වක්්‍රය දෙකම විතැන් වවෙන්න බලපාන සාධක බල සලකාල බන් ිලපන හිල් මක්්‍ර විතන් වෙන්ව සැිමක්්‍ර විතැන්වෙන්ව ද එකක හිකරවත්මල බලපාන්නේ වක්ක්‍රේදිගගේ ලක්ෂ හහිටම හිටයන විතරයි එකනෙ ප්‍රමාණ වෙනසකට විතරයි සම්බධිත බා්ඩුවල ිලනම් ලපාන එක බලපාන්නේ එක ඉල්ලමේද තමයි අප සම්බධත බාන්්ින කතා කරන්නේ සපිය මේද කතා කරනවා ැයි එකක් ගන්න බැරිසාධකයක් හින්දා අපි පොඩක් එක නොගෙනමුෝ. සපියුම් කරුවන් සංඛ්‍යාව බලපාන සැියම්වක්්‍ර විතැන් වෙන්න පිරිවයි බලපානෙත් පුතේ සපියුම්වක්ට විතැන් වෙන්න. රුචියයි ආදායමයි දෙකම බලපාන්නේ ඉල්ලුමට එතකොට අනාගතක් ේක්ෂා කියනෙ ඉල්ලුමටත් බලපාන සපයුමටත් බලපානවා අපේ කිල්ලුම පැත්තරගෙන කල්පනා කෙරුවොත් පිරිවයි කෙනෙක බලපාන සැපයුමට එ අනගත ේක්ෂ ඉල්ුම ක කිය හිත්මක. පරිිවෑ සැපියව නම් උත්තර වෙන්නේ එකපුොද පහගන්න බෑනි සලකා බලබාණ්ඩිල බලපානේ නැහැ අපේක්ෂණ අපක්ෂා කෙන කරම් බලපන නම සල බල බා්ඩ ිල තියෙහිද එකගන්න නොගෙනමු හරි ඉළඟර පුතා නමය අතිශයයි අනම්ල්ල මක් සහ තිශයි නම්ම සැපියීමක් පාතින ාණ්ඩයක් මත වද පෙනවො තන ගොඩාක්කයි කොච්චර කිව්වත් මේ අමතක කරලා දානුව පපුතේ අතිශයිෙන් අනම්මි කෙනෙකේ තේරුම පූර්ණ අනම්ම කෙනෙක නෙමේ හොඳටම අනම්යයි හොඳටම නම් මේ කියනෙ සම්පූර්රණින් අනම් මේ කෙනෙ කෙනෙවේ තැ ඔගලන්ට කියනවතිනෙ සමහරට්ටිය පුතාාව හොඳටම නරකයි කියලා. හොඳටම නරකයි කියනෙ සම්පූර්ණින් නරකයි කියෙනෙ කනෙමේ. ගොඩක් අනම් මේ කියනෙක. ත්‍රපි දන්නව පුතා අනම් මේ ඉල්ලුමක් සහිත බාණ්ඩයකට බද්දක් කැනෙ වුවත් බදුබරින් වැඩිකොඩසත් දරන්නේ පාරිභෝගිකයා. සහදාාරයක් දුන්න සහධරවාස ඩි ප්‍රගන්න පරිභෝගිකයයා ත්‍ර අනම් මේ ඉල්ලුමක් වෙනදේම අනිපත්තර නම්ම සපවුමකද වෙනවා එනම් අනම්ම ඉල්ලුමක දිහා නම්ම සැපියවුමකදවෙන්නේ බදුබරින් වැඩිකොටසක් පාරිභෝගිකය දරනයක. එනං උත්තරයංක දෙක පාරිභෝගිකයා වැඩි බදු බරක් තරයි කියෙනෙක දමයි හරි. ඉ පබස් පුදේ ප්‍රශංක දාය අනන්නේක මාක්කරගන්නන්නේ කකාවාට ගන්න තියන වැදග කරුණනක්තියවා දවනක ක අඩි ගන ද තියෙනවාද. පැශංග දහය වෙන්න මෙහිමයි ඕක ඉල්ලුම්වක්කයක් දීල තියෙනවපුතා කිවඩි සමානයි සීරින හතරයිපි සැපයුම් සමීකරණයයක් දීල තියෙන ඒ ඇැවිල්ල තියෙන්නේ කෙලෙම්ම හතරයිපී මේ වගේ සැපියම් සමීකරණය ගෙනවා යම්කිසි අබෝධයක් තියෙන කළ හිතනවා මේ වගේ සැපියම් සමීරනයක් ඇවිල මූල ලක්ෂෙන් ආරම්භෙන සපියම් සමීකරණයක් පුදේ මුූලක්ෂය ආරමෙන සැපියම් සමකරණයක හැමලක්ෂයකම නමිත සංගන කගේ ඒ යි දැම් මෙන්න මේක ඇන්දොත් මමනිකාම් ප්‍රස්ථාරයක් විදිහට මේකී මේක කිව් කියල දාමු මෙන මෙහම සාම ඉල්ලුම් වක්්‍රත්තමයි පුතාකෙන් පෙන්නන්නේ මේක මෙන්න මෙතන සීය තියන හින්දා මේ ඉල්ලුම්වක්්‍රය පටගන්නේ පටගනි කකල කැ ොරී ප්‍රමාණක්ෂයයක් චේදනය කරන්නේ හරියටම මෙන්න මෙතෙ පුතේ සියදී ඊඟට මේයාගත් තහම මෙයා මල ලක්ෂයෙන් ආරම්බවෙලා මෙම මන්ක කන සපියම් වක්්‍රය දේ සාමාන්‍යෙන් මෙන්න මෙයා මේ සැපු මේ ඉල්ලුම්වක්්‍රය ස්භාවය අනුව මෙන්න මේ සැපයුම්වක්්‍රේ යන විදිිය අරගෙන බැලුවම් පස්ස මෙයා හරි මැදින් යනකොට පුදේ මේ සැපයුම්වක්්‍රෙන් මෙන්න මේ ඉල්ලුම්වක්්‍රය හරි මැදලක්ෂෙන් චේදනය කරනවා මේ ඉල්ලුම්වක්්‍රයේ මේ මාකර ගන එක වැදගත් ප්‍රශයයක් කොඳේ හරි මැදලක්ෂයෙන් මෙ මේ සපියුම්වක්්‍ර චේදනය කරන ර හරි ැදලක්ෂ තියන විශේෂත්්‍යය තමයිපුදේ හරි මැද ලක්ෂදී නම් මෙතා සංගුණකේ අගේ හරියටම එකයි ගෙන අපි දන්නුව ඒ කිය නම්යයි මේක කියන විදිහට මේ බාන්ඩෙ සතුලි මිල වැඩිෙරුවොත් සමතුලිතුමිල කෙනෙ මෙන්න මේ මල වැඩි කෙරුවොත් මල මෙහම වැඩිකරුවොත් පුද එ මෙන්න මේ හරියට සමතුලිත මල ගෙනාවොත් එතකොට එනවා මධ්‍ය ලක්ෂයට වඩා ඉහල කොටසට එනවා මේ ලක්ෂේ හරි මදධ්‍ය ලක්ෂට ඉහළලකොට සිදිය ආදන්නවා ඉල්ලු මක්ට මධ්‍ය ලක්ෂට වඩා ඉහළකොටස නම් යයි සාම ඉල්ුමක්ක්‍රී ඉහළට ගන් කනකු නම්ිතාව වැඩිෙන මන ත මධ්‍ය ලක්ෂට වඩා ඉහළකොටස නම්යයි එතකොට මේ ඇත්තරම වෙන්නේ නම්මය ඉල්ලුමක් පවතින අවස්ථාවක බාන්්ඩ මිල වැඩි කිරීමක් එබලන්න මමාට බාණ්ඩ මිල වැඩි කරනවා මොන ඉල්ලුමක් පවතින අවස්ථාවකද නම් ඉල්ලු මක් තින පරාසිට කොට ිල වැඩිරනකොට ම්ිල්ලුමක් තියනකට නැත නම්මල්ලම පවතිනවස්ථාවකද මිල වැඩිකරනකොට පුතාවයා දන්නව පාරිබෝගික පැහැදම හෙමත් නත්තා නිෂ්පාදන අයබාරය නම්මෙල්ලුමකද ිල ඩිවෙනකොට අඩුවෙනෝ ප්‍රතිලෝම සම්බන්ධය නැතින්නේ. මේ ලක්ෂිදල මේ පැත්තට නම්මල්ලුමක් පවතින ප්‍රදේශක මිල වැඩි කරනකොට පාරිබෝගි පැහදම නැත්තාන් නිෂ්පාන අයබාරි අඩුවෙනවා තවත් देखින් ට පෙන්ුව तोට මතකගති අප අරම් මට මේ යටින් අදී නිඩම අධි පුදේ අර අපි මෙහම අධිනවන මෙන්න මෙහෙම පරිබෝගික පැහදමසාහ නිෂ්පාදන බරි නිරූපය කන රේකාවක් तो අ මේකෙන් පේෙනවා හරි මැදලක්ෂ මෙතර නං මෙ මේ ලක්ෂදී පාරිබෝගික පැහැදමසාහ නිෂ්පාදනයබාරි උපරිම වෙලා තියෙන්නේ මෙතනිදා මේ පැත්තර ගමන් කරනකොට මෙති නම් මෙන මේ පල්ෙ හටපුතේ පාරිබෝගික පැහැදමනත්තා නිෂ්පාදනය බරි අඩුවෙනවා සාමට මේක උත්තරයක් වි දිරෝගලන දෙන්න පුුවන් කවතිනදක පරිබෝගික පැහදම අඩුව කියලා මේ මෙතිනි දම්මතට නම්මඉල්ලුමක් දෙෙසට ගමන් කරනකොා නම්මල්ලම පැත්ය මල බඩි කනකොට පරිබෝගික පැහැදම අඩුවෙනවා කියනක තමයි උත්තරයක් දිර ගන්න පුළුවන් නිසා දහය උත්තර අංක දෙක කියලමක් කරගන්න ඉඩ පො ප බාල බායක් බවත් තරග කාරිී වෙළඳපොලක අලවිවු කරන බවස් හිතන්න අනිකුත් කරනුස් නොවෙනස්ස පවතිී නම් පාරිභෝගික ආදායම අගදායම ඉහල යාම නිසා. ඉල්ලුමට සමතුල්ලිත මිල්ලට සමුතුලිත ප්‍රමාණයට සිද්ධ කරන බලපෑම මොක්දකලපින් හනවා. අපි හිතම මේ බාල බාණ්ඩයක් මෙන්න මෙහම සතුලි වෙලා නව කියලබදේ. බාලබාණ්ඩයක විශේෂත්ය තමයි ආදායම වැඩි වෙනකොට මේ කොගල දන්නවා ඉල්ලුම අඩුවෙනවපුදේ අපි චඩි කාලි ඳන් දන්නේ එකක්නේ අදම වැඩව වෙනකට ල්ලම අඩුවෙනවා හැබැයි බාලබාණ්ඩක ඉල්ලුම්වක්්‍රයේවත් සැපයුම්වක්‍රේවත් වෙනසක් නෑ ඒකඇවිල්ල සාමාන්‍ය බාන්්ඩ වගේම තමයි ඇබුතේ ආදන්නවන බාලබාණ්ඩ එක මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි අතර තියන්නේ සාමාන්‍ය බා් එක වගේම පතිලෝම සම්න්ධයක් නිි වැඩවෙනකොට ඉල්ලම් ්‍රණ ුවෙනවා හොදර දේශන ප්‍රතිවිපාකෙ බලවත් නිසා ඉල්ලම් නීතිය රකිනවා. එක දන්නවා ආදේශන ප්‍රතිපාක ත්‍රීන වනට අදේ ප්‍රතිපා ත්‍ර නව නා දේම ්‍රති පාක මග ිලත් ඉල්ලුම් ්‍රමාණය අතර ලොම සන්තාවයක් ඇතිකර උස්හ ක ලාාට බාලබාන්් එක ආදේශන ප්‍රතිවිපාක බලවත් වෙලාම මේ ඉල්ලම් නීතිය රකිනවා. ඉනිසා ඉල්ලම්වක්වයක් සාමාන්‍ය විදිර පල්ලහිට බැවම් වෙනවා ඇැබ පොඩි අවුත්තියෙනවා ආදෑමසා ඉල්ලු අතර තියෙන්නේ න ා්කන දේම වැඩිවිෙනකොට ඉල්ලම ඩිවෙන්න නොනනි හැ බලබන්් එක ආදෙෙන්ම වැඩිවිනිකට ඉල් මුවනො එතකොට දැ මේක කියන විදිහට ආදයම වැඩ වුණොත් පොතේ මේ මේ කියන විදිර ආදෙම වැඩිවුුණොත් ඉල්ලුම අඩුවෙන්න්න ඕනී හරි එක ඉල්ලුමක් කොයිට විතැෙන්වෙන්න ඕොනදමට එනම් මෙතන සමතුලිතු වෙලා තිබ්බයි කෙලිහිතන් ද බැරිවෙලා හරි ඉල්ලුම අඩුුණොත් එහෙම ආදෙම වැඩිෙනකට ඉල්ු අඩුනොත් එෙ ල්ලුමක් නපතිේ මට ඒම අපගමන් සමුතුලි ලක්ෂ මෙතෙල්ල මෙතෙන්ට වෙනස්සනවා. හරි වෙනස් සච්චිකාව මොකෝ වෙන්නේ සමුතුලිත මිල භානපපුති අඩුවනවා. සමුතුල් ප්‍රමාණයයක්ත් මේ බලන්නපති ොද වෙන්නේ ඒකත් අඩුවෙනවා දෙක්කම අඩුවෙනවා එනම් මොකද වෙන්න බලන් ආදෙම වැඩිවෙනකොට මුලිින්ම කියන්න ඉල්ලුම අඩුවේ අනි ප්‍රතිෙන් සමුතුලිත මිල අඩුවේ සමතුත ප්‍රමාණය අඩුවේ ල්ලු අඩුවේ සමුතුල ිලත් අඩුවේ සමතුද ප්‍රමාණයක්ත් අඩුවේ උත්තරේ අඩුවේ 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 එකී දුත්තරේ පිරිතුරංක තුන පග දොළහටෙන් එක්තරා කුඩා රටක කිසියම් බාණ්ඩයක දේශය ඉල්ලුම්වක්‍රහා සැපයුම්වක්්‍රයට අදාළ සමීකරන පහත දැක්වේ මේ බාන්්ඩය ලෝකවෙලඳපලේ මලරුපියල් විස්සකි මේ බාණ්ඩය නිදහසේ ආනයනය කරන්නේ නම් දේශය වශයෙන් නිෂ්පාධනය කන ප්‍රමාණයයි දේශය පරිභෝජනයයි ආනයනය කරන ප්‍රමාණයයි දැක්වෙන නිවැරදිවරණය තෝරන්න කළ කියනවා හරි අපි හිතමු හොය බාණ්ඩය නිදහස්සේ ආනයනය කරනව කියලා නමු ඊට කලින් ඔය බාණ්ඩේ ඉල්ලුමයි සපයුමයි මොකක්ද ඉල්ලුමයි සැපිමයි සමුතුලිත කරලා මිලයි ප්‍රමාණය මොක්ද කර නිගින් දවශය අපි හිතා ගම්පු දෙේහොද මගොග උපසරාණයකින් අදින්නම් මේ වගේ ඔන්න ඉල්ලුම් වක්්‍රය සැපයුම් සමීකරණේ රිනැතිහෙම් පටගන්න හිද මූල ලක්ෂට වඩා චුට්ටක් කුඩින් හනු වෙන්න මෙහෙම සැපියුම් වක්්‍රය. මේ ඕක පුතේ සමතුලිත කරල බලන්න මට පුුවන් දාන්නක සමතුලිත මිලකීද කියලා මටේක එච්චරා අ වශ්‍යනෑමේ වැඩේ කරන්න සමං එක ඔගලට හොයන්න අවස්ථාව දීලා. මංවාට කියනවා මේ බාණ්ඩේ රුපියල් විස්සට ආනේනෙවෙලඳපොළින් ආනේනය කරනවා කියලා. ඒ අපි ලකුණු කරන්නේ කොහොමත් පුතා සමතුලිත මිලට වඩා අඩුමිලකට පෑ ආනයනය කරන්න මේ මිල කියයක් හරි නම් ඒමිලටඩ අඩ මිලක් වර පිය වි නැත් ද පේට බා් තිය ිලට වඩ වැඩමිකට පිරඩටි අපේ බාඩග ල විකරන්න බෑනන්නේ නිසා අනිවාරයෙන් විස්ස මේ මිල වෙන්න න මෙතරෙන්නේ කියර කල බල මඩික පන තර වෙක්දාල තියන මෙතන යන්න පන එන සතුලිත මිල පණහායි කොමරීට වඩ අඩමිකට මේ බාඩිපයන්නේ එතකොට දේශීය සපයුම්කරවා මෙනමේ විශ්ස කියනමලට සපයන්න පුතේ මෙන්න මෙච්චරයි. මෙන්න මේ ප්‍රමාණි. ඒක හොයන්න ඔයා සැපයුම් සමීකරණය අරගෙන. කිවවෙස් සමානයි රින තිහ දන දෙකයි පීකෙන සමීකරණ අරගෙන. ඒක පුතේ පීට විස්සදාාන්න එතකොට රින තිහ දන දෙක ගුණකිරීම විස්ස, ඒ කියන්නේ රන්න තියහදන්න දෙවරක් විස්ස කියන්නේ හතලියයි අතලේන්තියක් අට ගුම් දහය මෙතන තියනපුතා දහය. එකනි දේශය නිෂ්පාදකය සපයන්නේ දහයයි. ඊළඟට බලන්න දේශය පාරිභෝගිකය කොච්චර ඉල්දනවද. ඒක හොයන්න විස්සදී මෙන්න මෙතන මේතමයිපුති ඉල්ලුම් ප්‍රමාණය. එක ගන්න හොයාගන්න ඉල්ලුම් සමීකරන ඉල්ලුම් සමීකරණේ තියෙනවා කිෙවඩී සමානයි දෙසීය විස්සයි. තුනයි පේ. ඉතින් මෙන්න මෙතන පීට දාල බලන්න විස්ස. එතකොට දෙසය විස්සරින හැටයි දෙසින් හැටක් අඩු කරාට පස්සෙ ළමයි එකසිය හැටයිද. මට හිතෙන එකසි හැටයි එකසිය හැටයි. එනම් දේශීය ඉල්ලුම නැතන් දේශය පරිභෝෂණය එකසිය හටයි දේශය නිෂ්පාතිකය සපයන්නේ දහයයි එකසිය හැටක් ඉල්ලනකොට දහයයි නම් පරිභෝෂණය කරන්නේ පුතා මෙන්න මේ අතර දුර මේ ප්‍රමාණක සය පණහක් මොකක් කරනවද ආනේනය කරලා සපයන්න ඕන. හරි බලන්නේ මුත්තරයක් තියෙනවාද කියලා උත්තරයන්කේ කර දේශය නිෂ්පාධනය දහයයි දේශය පරිභෝජනය එක සය හැටයි ආනේන ප්‍රමාණ එක සය පනායි හරිනේ ඊළඟට පුතා මෙනමේ දහතුන් එනි ප්‍රශ්නය තරු සීයක් අරි දාළිවල්ලා මාක්කරගන්න ර වැදගත් එක කගලන්ටම හොය ොයා හිටවෝ මසිකු ප්‍රශ් කලන්න තැනක් කහු ෑ ඕන ැන් අහුනා එමසකු ප්‍රශ්නය එක මාර වැදගත් එමසිකු එකක් මාරම වාට මීට කලින් උගන්නන්න අවස්ථාවක් මට මතකරදිර එක හම්බුණේ නෑ සෞකමක් කරගන්න තරු එකක් නෙවෙයි ඕන තරන්දාලා හරද තරු නත්තන් ්‍රහලෝකයක් කර නද දෙගෙන හොඳට බලාගන්න මට මේක පොඩ්ඩක් ඇඳගන්න වෙනවා වගුව චුට්ටක් කිවසගෙනන්න වගූ ගහ ගන්න කංශනව එකයි ඒ දෙකයි තුනයි හතර ඉතිරු හතරයිනේ හතරයි මිලී ඉල්ලුම් ප්‍රමාණය කිව්ඩ මෙතන තියනවපුතේ Qවs සහනාධාරයට පෙර හොදේ සහනාධාරයට පෙර සැපයුම් ප්‍රමාණය මෙතනා සැපියම් ප්‍රමාණය තින සහනාධාරයට පසු ඒක නිසා අකට කිවස්ටR කියලා දාගන්න ිල ගනන්ටික දොළහා දහතුන දහතර පහලව දාසය රයිට් මෙතන හැත්ත දෙකයි කියන්න හැටට හතයි හැට දෙකයි පනස් හතයිකෝ පනස් දෙකයි. ඉඩබස් සපයම් ප්‍රමාණටික කලින්තිබුණ පණහායි පනස් හතරයි පනස් අ්ටයි තවකෝ හැට දෙකයි හැට හත සහනාධර පස්සේ ප්‍රමාණතික තියන පනස් හතරයි පනස් අටයි හැට දෙකයි හැට හතරයි හැට අටයි පුතේ මේ වගේ ගානත් දීලා. ඔගින් සාමාන්‍යෙන් අහනවා මේක බද්ධ කියද නැත්තන් සහනාධාරය කියද කියලා හර ෙේ ද රලෙ ෙක් න ටෙක් ික විර කල. බද්ධහරි සහරි බද්ධහරි සහනාධාරය හරි කිය දෙ කියලා ඇහුවෝත්. ඔයයා කරන්න මෙ මෙවැරි හොදර බලගෙනවක් කරනද මුොදරබලාගෙන මගක්ද කරන කලා ඉල්ලම් සොරි ඉල්ලුම් නෑ ආදන්නව බද්ධක් කැනව්ව සහනාධාරයක් දුන්නත් වෙනස් වෙන්නේ සැපයුම් ප්‍රමාණි සැපියුම් ප්‍රමාණි වෙනස් වෙන්නේ හරද ඉල්ලුම් ප්‍රමාණ වලට මුකත් ෙන්නේනෑ. එනිසා පුතා ඔයා කලින් තිබුණු සැපයුම් ප්‍රමාණ වලින් මේ කැමති ලක්කමත් තෝරගන් කැමති ලක්කමත් තෝර රවුං කරගන්න සාමානගති මේ කෙලවරීම ලක්කං ගන්න පා තොට චුට්ටක්ඥයන් කරදරයි වගේ හින්දා මැද මොකක්කර ලක්කමක් ගන්න කැමති එකක් නිකං ඕනමං හැට දෙක ගත්තා ඔන්න ගත්තා හරිද ඊළඟට ඔයා මේ රවුං කරපි ලක්කමම පස්සෙ සැපයුම් ප්‍රමාණවලිනුත් තෝරන් පස්ස සැපියම් ප්‍රමාණ වලිනුත් මේ ලක්කම තෝරන්න කකෝ හැට දෙක මේ තින හැට දෙක හැත්තේ. එතකොට මෙතන හැට දෙක රවුන් කරල තියනෙ විලරුපියල් පහලවේදී. හරි මෙතන හැටක රවුන් කරල තියෙ විලරුපියල් දාාහතරයේදී. මෙන්න මේ මිල දෙක අතර වෙනස තියෙන ඕනේ දාහතරයි පහලවයි අතර මිලේ වෙනස රුපියල් කියද. එකයිනේ ධාහතර පාලතර වෙනස එකයිනේ එ නම් පුතේ බද්ධ හරි සහනාධාරය හරි රුපියල් එකයි. තෙරුණානේ බදධාහරි සහ ධාරි හරි රුපියල් එක. දැන් ආයමන් කියනවා ස්පොයුම් ප්‍රමාණවලින් කැමතිකක් ්‍රරවුන් කරගන්න ඉල්ලුම් ප්‍රමාණවලින් ඒකම හොල රවු් කරන්න දැන් මේ දෙකට අදාළ මලගනන් දෙකතර වෙනස තමයි බද්ද හෝ සහනාධාරය වෙන්නේ. දවවුන ට්‍රයි කල බලන්න මේ හැට දෙගනතුව පනස් අටාරගෙන අිනියම් බලමු ඕන මෙතර පනසට රව්කර මිතරත් පනසට රව් කර ිතර පනසටේද දාහතරයි මෙත පණසටේද දාතර මේි කතර වෙනස හරි ब හයන්නතුමයි සසා ධර න්නතුමයි ඔයි ටෙक्නිික ල්ල ගන්න ්‍ර මළු දයක් නෑ ඊළඟට ඕක තවහන නව සමතුලිත නව සමතුලිත කියීයද කියලමගේ ද යන්නේ දැ නව සමතුලිත හොයන්න කලින් පරණ සමතුලිත හොයාදී අපි බලාන්නේ ඉල්ලුම් ප්‍රමාණයි සපියුම් ප්‍රමාණය දෙකම එකට කැපෙන තැන දැ මේක එහෙම හවොත්තම එම හොයන්න බෑතැනක් හැට දෙයි හැට දෙයි දෙකම කැපනතන මदा. මොත් මේ එක දහතරයි දශම පවාගේ තමයි එන්නේ. එක මමාරුවයි හැබයි පස්සේදිපුතා මෙන්න මේ ප්‍රමාණටික නැහැනි දැන් පස්සිද තියනෙන මෙන්න මේ ඉල්ලුම් ප්‍රමාණටිකයි මෙින මේ සපියම් ප්‍රමාණටිකයින්නේ තු ආබලන්න මේ දෙකින් ඉල්ලුම් ත්‍රමාණයේ සපියම් ප්‍රමාණය දෙකම සමාන වෙන අවස්ථාවක් තියෙනවද කියලා. පෙර ඉල්ම් ප්‍රමාටික ු සැපියම් ප්‍රමාටිකනවේ සමන හැත දෙකයි පනස්සතරයි සමාන ෑන හැට හතැයි පනස්සරයි නෑනෙ ඇැ මෙතරන හැට දෙකයි මෙතර හැට දෙකයි මේ දෙක සමානයින ඉල්ලුම් ප්‍රමාණ සපයම් ප්‍රමාණයට සමාන වෙලා තියනව මි රුපියල් කියදිද දාහතරේදී දාහතරේදී එනම් පුදේ ඕකේ සහනාආධාරය රුපියල් එකයි නව සමුතුලිත මිල දාහතරයි නව සමුතුලත මිල දාහතරයි හරිනේ එටෙක්නික කිගෙන ගන්න ප්‍රශ්ංග දාහතරට එන්න නම්ය ඉල්ලුමක් සහ අනම්ය සැපියුමක් ඇති බා්ඩයක් මත ඒක බද්දක් පැනු විට ඉතින් පුත ඒවා දන්නවා ඉල්ලුම නම්යයි නම් ඒවගේ බාණ්ඩිකට බද්ධක් පනවනකොට හෝ සහනාධාරයක් දෙනකොට ඒ බදුබරින් හරි සහධාරයෙන් හරි වැඩි බරක් වැඩි ප්‍රමාණයක් දරන්නේ නිෂ්පාදකයා. අනම්යයි නම් පාරිභෝගිකය අනම් ඉල්ලුමක් නම් පාරිභෝගිකයා නම්ය ඉල්ලුමක් නම් නිෂ්පාදකය එනම්පුදේ උත්තරේ බලන්න විකිනුම්කරුවන් විශාල ප්‍රමාණයක් දරයි කෙනක තමයි හරි උත්තරි ද පහලොස්සනියකර එන්න එක්තරා බා්ඩයක ඉල්ලු හා සැපයුම් වක්‍රවල සමීකරන පහත දැක්වේ ඉල්ලුම් සමීකරණය අසුවරින දෙකයිපී සපිම් සමී කරන රෙන විස්සධන තුනයිපී මෙ බාන්්ඩේ විකිිණිය හැකි උපරිම මල පහළවක් ලෙස රජය නීම් නියම කර ඇතැයි සලකන්න උපරිමමල පැනවීම නිසා බිහිවිය හැකි කලුකඩමිල එක වෙන්න මෙහෙමයි පොඩි චාර්යක් ගාගන්න යෝගේදේවල් කරදදි මයි ටික චු්ට ලාගන් දෙ සති ඉරිද බැරිවෙයි බ්‍රහස්පතින්ද අපි ඔයටික දවසින් එප පන්ට මතක්කරගෙන නවා ගුල්ලන්ට ඉර කලින් දවස්සද ඔුල්ල පොඩක් බදු ටික සහන අදාර ටික ටික බලාගෙන එන්න ගණන්ටික හදාගෙනෙන්න්න ට ක ග ට්ටක දන්න ්‍රයික කරන්න ඒටක හගෙන බලාගෙන විශෂෙන් යුට් එක නැතත් ඔො ට ලාගරන්න අන්තිමට කවක් කරගන්න තින පොඩස තමයි ඕකරි බාන්්ඩේකට උපරිම මිල සීමාවක් පනවනව කියන්නේ සමතුලිත මිලට වඩා වැඩි මිලක් පනවනව කියනෙකද පුතා සමුතුත මිලට වඩා අඩුමිලක් පනවනව කියෙකද. උපරිම ිලකද අපි බලාපරොත්යන තියන ිල අඩුරල පාරිභෝගිකට සහනයක් දෙන්නන. එන උපරිම මිල සීමාවක් පනවන්නේ සමතුලිත මිලට වඩා අඩුමිලකද. මේ කියන විදර පනවලතියන්නේ පහළවයි. වා බලන්න පුතා ඉස්සල්ලම පහලව කියන ිලේදදි නිෂ්පාධකව වෙළඳ පරට සපේන ප්‍රමාණි ොච්චරද කියලා. ඒ හොයන්න නම් සපියුම් ප්‍රමාණ හවාගන්න එතුරවාක් කරන්න කිව්වෙ සමානයි රින විස්සධන තුනයිපී කියෙන සමී කරනේ. පහල වාදේශ කරන්න පීට රින විස්සදන්න තුන ගුණකිරීම පහළව එතුරපුතා රින විස්ස ධන හතලිස් පහයි හතලිස් පයිෙන් විසක් කඩු කරම් විසි පහයි. එකගෙන නිෂ්පාදකයෝ වෙළඳපොලට සපයන්නේ විසි පහයි. කලුකඩමිල කියන්නේ මෙන්න මේ සීමිත බාන්්ඩ ප්‍රමාණය ඇත්තරම පුතේ පාරිබෝගිකය විසිපහසර පහලව කියනමිට ඉල්ලන්නනවන වෙන්න මෙච්චර බාන්ඩ ප්‍රමාණයක් මන්දන්නෑ කිය දෙ කියලා මටෙකොහොයන් ඕොනත් නෑ කොමරි පරිභෝගිකය මෙච්චර ාන්්ඩ ඉල්ලනකොට නිෂ්පාධිකය සපයන්නේ මෙච්චරයින තු ඇතම වෙෙන පොලේ තියනවනේ පුතා මෙන්නම මෙචර ප්‍රමාණක ශාල බාන්ඩ හිගයක් ඔය හිගේ නිසා මෙන්න මේ විසිපහට විශාල ඉල්ලුමක් ඇතිවෙනවා. එනිසා පාරිභෝගිකය මේ බාන්්ඩ විසි පහ ගන්න කැමති ඉහලම විලට. න්න විකුරන්න පුළුවන් නීතිය බල්ලට දාලා නීතිය පහල ඔන්නේ විසි පහ ඉල්ලන්නේ කියයටද දෙඉල්න්න උපරිම මිලට දෙන්න පුළුවන් මේ විසිපාහ ඉල්ලන්න මෙනමේ උපරිම ිල තමයි කලුකඩ මිල කියලා කියන්නේ. උපරිම කළු කනමිල කියලත් තෝක කියන ගොද පහලුවට වඩ වැඩියම විකරන ඕනෑ මිලුඩ ිලක් එනන් දෙන්න පුරන් උපරිම කලුකඩිලතමයි වෙන මේකර ඒකොහො යන්න ගන්න ඉල්ලුම් සමීකරණය ඉල්ලුම් සමීකරණයට දාලා බලන්න බාන්්ඩ විසිපාත් පරිභෝගිකය ගන්න කැමති උපරිම මිල කියද කියලා ල සමීකරණන තියෙන්න්නේ කිවඩි සමානයි අසුවරන්න දෙකයිපී මෙතන බා්ඩ පහලව දන්න පහලව සමානයි අසූරන දෙකයිපී මෙ මේ පැත්තර ගන්න දෙකයි පී සමානයි අසුවරන පහලව දෙකයිපී සමානයි අසුවෙන් පහලවක් කඩු කරම් කියදපුති තාහිම් පාක් කඩු කරම් පහයි ඉඩ පස් සිතුරුවවෙන්නේ හතයිය හැට පහයිද හට පාද වනස් පාහිද හැට පහනේ පැත්ම බදන්න දෙකින්. පී සමානයි තිස් දෙකයි දශම පහයි කලෙ එකක් නෑ කොතන්ද ගුණම්ගද වැරැද්ද අසුවරන දෙකයිී අනේ සොරි පහල වන ව පහලවද්දාගෙන මෙ කරන්නවා. දෙක ගුණ කිරීම විසි පහරි පහලවක්නේ විසි පහ හොඳේ පහපුදහොද එතුර මෙතන විසි පහදාන විසිපා සමානය අසුවරී න දෙකයි पීතු මේ පැත්තන දෙයි පී सමානය අසුවරීන විසි පහ ඒ කියන්නේ දෙයිපී सමානය පනස් පායි පනස් පාත්තම දෙකැම දුවන් පස පී सමානය විසි හතයි දශම පායි එනම් මෙතන එने විසිහතයි දශම පාශපා होදी දරව කදල්ලා තියෙම හොදයි උත්තරේ එතකොට අංක තුනනේ අංක තුන නිෂ්පාදන ක්‍රියාවලිය කෙටිකාලේ තුළ පිරිබෑ පිරිවැ නකරම නිදහ මෝගෙලහිදන ළමයි ගන හදනක රයින පරිවේ තිී ඉති බල්ලතර යන්න නිෂ්පාදන ්‍රල කෙටිකාල තුළ කෙටිකාලේ තුළ නිෂ්පානය කළ වන සියලුම ප්‍රමාණයන වෙනස් ප ොරු කෙට කා ප්‍රමාණ ව ෑ ද ච ල් තු අඩුවඩ ක නිෂ්පාන ගන්න ලුව නිශ්පාන සහ ොදාගන්න යදදුම් ප්‍රමාණ පව නෑ ස්තාවර ද විචල් ද නස් කරන්න පුළුවන් එ සයි වැරද න ස ලු දදුම් ස්තාවර පැවතියත් ර සියලු දදුම් ස්තාවරන ස්තාවර සාධක විතරයි ස්ාවර සමහර යදම් ප්‍රමාණ නොවෙනස්තවාගෙන සමහර යදුම් ප්‍රමාණ වෙනස් කළහැ කිය න්න හරි. ඇතැම් සාධක ස්ථාවරයි නමුති තුරු සාධක විචල්ලයි පිළි තුරන්ක හර දාහත. ආයතන ශොමය දූම් සියර විස්කින්ද ප්‍රග්ධනය දම් සියර විස්සකින්ද වැඩිරන්න විට නිමවෝම් සයට තිහෙකින් වැඩිවේෙන ශොමයත් සයට විස්සකින් වැඩි කරන්න පුළුවන් කියලා කියනවා ප්‍රාග්ධනයත් සයට විස්සකින් වැඩි කරන්න පුළුවන් කියලා කියනවා එහනම්පුතා සියලු සාධක කියකින් වැඩි කරන්න පුළුවන්ද මට දානය කර කමෙන්ට් එකගන්න කෙන්ට එක්කෝන හොද ශොම මේේ සයට විස්කින් වැඩි කරන්න පුළුවන් ප්‍රාගධනය සයට විස්සකින් වැඩිරන්න පුළුවන්ු නම්පුද සියලු සාදක කියකින් වැඩිරන්න පුුවන් ක්ල බලඉන්න හද නකෝ දන්නදරගලා හරිගත් එකක වැරදුනත් එකක ඕන මුගුලක්කිලිවෙල්ල ධන බන් ශොමය සයට විස්සයි ප්‍රාගධනය සයට විස්සයි දෙකම කියකින්ද. මම දන්නවා නිවාරෙන් ඔය ගොන් උත්තරේ දානවා කියලා ්‍රොමියත් සියයට විස්සකින් වැඩි කරන්න පලනම් ප්‍රා්ධනයක්ත් සියයට විස්සකින් වැඩිරන්න පලාලනා යකෝ දෙකම සීයට විස්සකින් වැඩි කරන්න පුළුවන් හතලියකින් නෙම හරද සියලු සාධක සීයට විස්කින් වැඩි කරන්න පුළුවන් දැ ඔයත් උසයනවා සියයට විස්සකින් ලඟීන්න යාලුුවත් උසයනෝ සියයට විසකින් ො දෙන්නම සයට හතලියකින් මසකකිල්ලද හරි දෙන්නම සයට විසකින් උසකඉලතියෙන්නේ සයට හතලියකන්නෙවෙයි. එනිසා ශොමියත් සයට විසකින්න්නම් ප්‍රාගන දැම්මරවා ස්ප්‍රාග්ණනය සයට විසකින්න්නම් දෙකම වැඩිවෙලා තියෙන්නේ සයට විසකින්. හරද එතො සියල සසාදක සයට විස්කින් වැඩුවන කොට නිමහුම් වැඩවෙන වානන් සේයට තියකකි. දම් වැඩිරන ප්‍රතිශතියට වඩා වැඩි ප්‍රතිශත්තයකින් නිමු බෙනවන එක වැඩි වන පරිමානු කූල පල උත්තර යංක හතර උත්රයංග හතර පූර්ණ තරග කාී නිෂ්පාදන අයතනය එකමිල අවම සාමාන්‍ය විචල පිරිවැට වඩා වැඩීනම් සපයුම් වක්්‍රේ පුතේ ඉල්ල අවම සාමාන්‍ය විචල්ල පිරිවයට වඩා වැඩීනම් සාන විචල්ලි ප්‍රිය මෙහෙමයි ගවන් කරන්න ABCවසි ඒට වඩා වැඩි කියල කියන්නේෙ බිල මෙන්න මේ හරිෙන්න්නම් ගමන් කරන්නේ සැපියම්ක්්‍ර මොකක්ද ක කියලා හනවා අපිදන්නව සාමාන්‍ය විචල්ල පිරිවෑට වඩ ඉහල කොට සිද සපියම්මක්්‍ර වෙන්නේ මොනවක්ට්‍රද ආන්තික පිරිවෑ වක්්‍රේ. මෙ මේ සාමාන්‍ය විචල්ල පිරවැටඩා ඉහලින් පිහිටි ආන්තික පිරිවෑ වක්්‍ර තමයි සපියුම් වක්්‍ර වෙන්නේ. එනම් පුතේ උත්තරේකෝ ආන්තික පිරිවෑ වක්්‍රේයට සමානවය කෙනෙක. දහ අටේ දෙකර. ඉළඟට නිෂ්පාදන ආයතනයක් හෙටිකාලයේේදී කිසිවක් නිෂ්පාදනය නොකරන්නේ නම් ශුුණ්‍ය ගයක් ගන්නේ කිසිවක් නිෂ්පාදනය කරන්න නැත්තම් බිඳුවක් වෙන්නේ මුළු විචල්්‍ය පිරිවය විතරයි. මොකද ස්ථාාවර පිරිවැය බාන්ඩ නිෂ්පාදනය කළත් නැතත් දරාගන්න වෙනවා. හරි එනිසා උත්තරේ මුළු විචල්ල පිරිවැය කියන එක විස්සට එන්න. පුනතරගකාරිී කර්මාන්තයක කටයුතු කන අයතනයක් ෙටිකාල ද පතස සහ තත්්‍යයන්වලට මුුණද සිටී කළ දක්තටිකත්දී තිෙනවා ගෙන් හනු ලාබපුපරිමණය රීම අරමුණින් කටයුතු කරන අයතනය මුකක්ද කරන්න ඕන කියලා. ඕකේ පුතේ මේ ලාබුපරිමණය කරන අවස්ථාවයා දන්නමන පුනතරගකාරි ආයතනයක් නැත ඕනම නිෂ්ාන අයතනයක් ලාබපරිමවෙන්නේ ආන්තික අයභාරය ආන්තික පිරිවයට සමාන වෙනකොට. යි පූර්ණ රඟගකාරය නි්පාදන අයතනයක නං එයා පැවරුණු මිකට මුණ දෙන නිසා සෑම බාන්්ඩේ එක කයක් සඳහාම ලැබෙන අමතර ආදායම මිලට සමානයි. එනිසා මේ කොන්දේසියම මේ මතක තියාගන්න ොහොදේ පී සමානයි එMCී කල කියන්නත් පුළුවවා. දෙෙහම බලනකොට ඕකේ පිහෙවත් මිලත් ෘපියල් පහයි. ආන්තික පිරිවයාත් ෘපියල් පහයි. පී සමානයි එMCී කෙන තත්ත්වය මෙයා ඉන්නවා. එකනේ මේ වෙනකොට මෙයා ලාබුපරිමණය කරන අවස්ථාවේ ඉන්නවපුදේ. හිටියට අපි බලන්න ඕන මෙයා ඇරලද දැන් වහලද කියලා. එක ව්‍යපාතනේ ලාබපු ප්‍රමණ කන්න මටමට විල්ල වැඩන්නේ. ව්‍යපාරේ වහන්න වෙලාන. වහන්න වෙන්නේ සාමාන්‍ය විචල්ල පිරිවෑට වඩා මිල අඩනොත් ව්‍යාපාරේ එම්මාට සමාන එMCී වනා කියලා වැඩන්නේ. ්‍යපරි වහන්න වෙන. ස දැන් බලන්න ඕනේ තවකක් සාමාන්‍ය විචල්ල පිරිවෑට වඩා මේ රුපියල් පහකිෙන විල වැඩිද කියලා. සාන්‍ය විචල්ල පිරිවෑ හොයන්නන්නේ ොගස්සල මුළ විචල්ල පරිවෑ හෝගෙන ඉන්න. ඒ කොයන්නේ මුළු පිරිවැයයින් අඩු කරන්න මුළු ස්ථාවර පිරිවැය එතුරපපුේ අප ලබෙන මුලු විචල්ල පිරිවය. මුළු පිරිවය කියද බලන්න ෝකේ පනස්ථහයි. ඉටපස මුළු ස්ථාවර පිරිවය කියද බලන්න දහදාහයි එතරපොතේ මුළු විචල්ල පිරිව ඇතිනො හතළ ස්ථා ඉරබස සාමාන්‍ය විචල්ල පිරිබෑ හොයන්න අර මුළ විචල්ල පිරිවවැ බෙදන්න නිම හු ප්‍රමාණ මුළු විචල්ල පිරිවය හතළ ස්ථායි නේද ඒක බදන්න නිමවුම් ප්‍රමාණ ගානය කියනවා අටදහක් විෂ්පාධනය කරනවා කියලා. අටදාහි නීද?ටදායි අටයි. එතකොට මේ බිද්දු දෙකට මේ බුදු දෙක කැපුුවන් පස අට බදුවම් පස්සේ හතලේ බිදුවන් පස්සේ අටෙන් සාමාන්‍ය විචල්ල පිරවොත් පහයි. එක මෙයා හරියටම මේ අවම සාමාන්‍ය විචල්ල පිරිවැඩ ස්මාන ලක්ෂයඉන්නේ. අවම සාමාන්‍ය විචල්ල පිරිවැඩ සමාන ලක්ෂයේදී? එයා එම්මාට සමාන එMCීෙන කොන්දේසි ඉටතු කරගෙන ඉන්නේ. දරාධන්න අවසාන විචලපියට සමාන ලක්‍ෂණන් ඉන්නේ මෙවලායා නිෂ්පාදනය කරගෙන ගියත් එකයි වැැහුවත් එකයි. යට ලැබෙන ආදායමින් හරියටම මුළු විචල්ල පිරිවයි විතරයි පියවගන්න පුළුව. එහෙම වැැලුවොත් මේක උත්තර එකක් තියෙනවා එකක් හතර නිමවුම් ප්‍රමාණය ශුන්්‍ය තෙක් අඩු කළ යුතුය කියෙ එක වහල දැමිය යුතු කියෙ නි්පාදනය බිඳුවක් කරන්න ඕනි කැන්නේ හලදා පන් කියනගෙන. වහල දානම කියන එකත් හරි නිමවුම් ප්‍රමාණය නොවෙනස්ස පවත්තාගත යුතුයි ගැ මේ ප්‍රමාණිම හද පන් කියන එක එකත් හරි. එ ඔය ප්‍රමාණනිම පවත්තගෙන ගියත් කමන්න නැත්තම් හල දැමත් කමන්නේ එනිසා ඕකේ මට පේන විදියට පොඩි වැරද්දත් තියනවා කොහොමරි උත්තර හතර සහ පාකින දෙකම මට පිළිගන්න පුළුවන්. හරද බලන්න්න කා මංහද්‍ය මො හරි රදක් මට වෙන්න නැ ඒ හැර ම දං පුතර ටිගත් එක බැලුවන් පස්සේ මට පේන්නේ අහතරසාපාකින දෙකම ඕකේ කියලා හඳේ ආය හදඳබා නර අඩුවත් ඔබත් අඩු පඩොති බොත්ය අි අඇඳලමයි විසි එක ඒකාධිකාරි රගගේ පොර්නතරගේ වෙල පලේ ක ටක්න නොලබෙන රක්ෂය මකද කරහවා අයතන විශාල සංඛ්‍යාවක් පැවතිීමම මේක පර්නතරන්ගෙ තහෙම ඒකාධකාරී තරගගේ තෙමයිදකම විශා අත සංකයවත් තියන. අබාද පිවිසුමසා පිටවීම පෝර්ණ තරගත් තියෙනවා ඒකාධිකාරි තරගෙ තියනවා මේ මොකද ඒකාධිකාරි රගගේ කියන්නේ සිල්ලරකට අපපන ශාලා හෝටල් ඒ වලඳ පල හො. කර්මාන්ත ුමක්ක්‍ර වමේසිේ පහලට බැවම්වේ අප දන හැම කර්මාන්තයකම පූර්ණ තරංගකාරි ඒ අධිකාරි කතිපයාධිකාරි ඒ අධිකාරි තරගය හැම එකකම කර්මාන්ත ඉල්ලුම්වක්්‍ර පහලට බැවම්වෙනවා.ඒ හතරම කර්න්තතිල්ලුමක්ක්‍ර පලළඩ බැව වෙනවා එක හතරම ලද කිල්ලබව ලක්ෂණයක් කද මුළු වෙළඳ පොල කොටසින් ඉතා කුඩා ප්‍රමාණයක් එ ආයතනයක් විසි නිෂ්පාදනයකිරම් ஓ ර්ල රඟකාර රමාන්තය ආයතන ගොඩාරරියක් කියන්න හින්ද ඒතනයක් සපයන්නේ මුළු වෙළඳපල සැපිීමෙන් පොඩිී ප්‍රතිශ්තියයි. වගේම සිල්ලරකඩ හෝටල් ලාපන ශාලාපිම මේ කතා කරන ඒ අධිකාරරි තරග වෙලඳපලෙත් ආයත අතී විශාල සංඛ්‍යාවත්්‍යයන හිද එක සිල්ලරකඩ වනත් වෙළඳපලේ බාන්ඩ සපයන්න්නේ සමස්ත වෙළඳපල ඉතා කුඩා පංගෝකට විතරයි. එකත් හරි. ආයතනනි මි න්තික අයබාරයට සමානවීම කිය එක තියෙන්නේ පූර්ණ තරගේ විතරයි පුතේ මොකද මිල ආන්තික අයබාරයට සමාන වෙන්නන්ම් අවතන ලි අගත්තත් කමන්න එක මිලාන්තික අයබාරයට සමාන වෙන්නනම් ආයතන පැවරුණු මිලකට මූුණ දෙන්න ඕන පූනතරග කාරී ආයතනයක් ප්‍රමාණක්ෂයට සමාන්තර ඉල්ම් වක්්‍රකට මුණ දෙනකට මේක මිලාත් ආන්තික අයබාරයත් කියන දෙකම සමානයි හේතුව පැවරු ිලකට මුණ දෙෙන හින්දා. හැයි ඒකා අධකාරී තරග නිෂ්පාදනයතනයක් පුතේ පැවරුණු මිලකට මහුණ දෙන්නෑ යාගේ බා්ඩ ප්‍රේදනයක් තියෙනවනි එස එකධකාරී තරග නිෂ්පාදන ආයතනය එක ඉල්ලුම්වක්්‍ර මෙන්න මෙහෙම ගමන් කරන්නේ ඉල්ලුම්වක්ට වෙනම ගමන් කරන මිලරේකාවනත්තැන් ඉල්ලුම්ක්ට්‍ර හෙම මන් කරනවා ඉඩ වඩක් පල්ලෙ හැයි මෙම මේ හරියෙන් තමයි ආන්තිකය බාර ඒකාව ගමන් කරන්නේ නමුත් මෙයාගේ ඉල්ලුම්වක්්‍රත් මේකමයි තිකයබාර ඒකාවත් මේකම ල්ුම්ව්‍රකමලනි රූපණය කරන්න ඉලුම්වක්්‍රේ මතින්නේ මිල ඒකාවත් මේකමයි ආන්තිකයබාර ඒකාවත් මේකමයි පූර්ණ තරන්ගේ දී එක අධිකාරි තරන්ගේදී මිලහෙවත් ඉල්ලුම්ව්‍රිකමන් කරන්නේ මෙහම න්තිකයබාරයට වඩා පස්සිංගවන් කරන්න එනිසා ආයතනය මල ආන්තිකයබාරයට සමානවීම කෙනෙ පූර්ණ තරගේ විතරයි තියෙන්නේ පැවරුණුමික් තියෙන හිද අධිකාරරි තරගේ එක නැහැ එක අධිකාරි තරග පැවරුණුමලක් නැහැ බා්ඩ ප්‍රවේදයක් තියෙනෙ හිදා. හරිනේ හරි එනපුතඒ එක හරි අපියම් ප්‍රශංක විසි දෙකට එක්තර ආර්ථිකක දල එකතු කළ වටිනාකම්වල එක වරපියල් බිලි අටදා සාරසියලු නිෂ්පානය මත්ත ුද්ධ බදු හැසියලු මේ ආර්ථිකය මුළු පරිභෝජනය හා දළ ප්‍රා්ධන සම්පාදනය නමදා සාරසියයිලු දල දේශ නිෂ්පාධතිතයයි ශුද්ධපනයනය කියෙන දෙක මහනවා අපිස්සල දලදේශ නිෂ්පාදිිතය හොවාගෙනනි මුක්තේ දල දේශ නිෂ්පාදිතිතය හොයන්න මූලික මිලට සමස්තිිකතු කළ අගේ තියෙන මනං ට බා්ඩ හාසේවා මත ශුද්ද බදු එකතු කරන්න ත්‍රෝකයේ මූලිකමිලට සමස් එකතු කළගේ අටදාසාරසිය කියලා දීල තියෙනවා ත්‍රේ මූලිකමිලට සමස්ත එකතු කලාගේට බණ්ඩ හාසේවාමත ශුද්ද බදු හැසය එකතු කරන්න මෙදන එකතු කරම් පස්සේ දලදේශය නිෂ්පාධිතය ලැබෙනවා නමදාහයි කියලා ඔයාාවේ දළ දේශය නිෂ්පාදිිතය ඉලට ශුද්ධපනයන හොයන්න කියලා කියවනි බුදේ මේකේ වාඩ දීල තියෙනවා මුළු පරිභෝචනයයි දළ ප්‍රාධ්ධන සම්පාධනයයි එක ගොස් කපිටල් ෆෝමේෂන් මේ දෙකේ එකතුව නමදා සාරසියයලු පුතා ඔයා දන්න මේ දෙකේ එකතුව මේ දෙන්න වෙලා දලදේශීය වියදම ද දේ නිෂ්පානයන මේ දළ දේශ වියදම එතුට දළදේශය නිෂ්පාධිතය ඇතුළ ඉන්නවා සී ධනF දන Nක් කියන තුන් දෙනාම ත්‍රමේ තුන් දෙනාගම එකතුව නමදාහයික ලපි කලින් හවාගත්තා දැ මේ දෙන්නග විතරක් එකතු නමදා සාරසියලු පුවාට ශුද්දපනයන හොයන්න ඔන්නම් ඔක් කෙලින්ම මෙෙන මේ දලදේශය නිෂ්පාතිතයෙන් දළදේශ නිස්්ාති ඇතිලර තුන්ද දෙෙනම ඉන්නමන සීධන තන එෙක්සින්නවන මේ තුන්දෙනනාගෙන්ම මේ දළදේශය වියදම අඩු කරන්න ඇයි දළදේශය වියදමැ තුළින්නේ ස සහ GීF කන දෙන්න විතරයි මේ තුන්දනාගෙන්ම මේ දෙන්න විතරක් කඩු කරන්න ඒකන පුතා නමදාහින් අඩු කරන්න නමදාස් හාරසීයක් එතුරාට ශුද්ධපනයන ලැබෙන රින හාරසය කියලා ුද්දපනයන රීන හාරසියයි පේ ඇද්දමන්ද මේ යටට හදනකොට ගන්න වනන් කියන්න හොද එන හාරසයයි උත්තරේ චෙක්කල බලන්න උත්තර ැක්කම තියෙනවද කියලා තල දේශ නිෂ්පාදය රුපියල් බිලියන නමදහක් වන අතර එක හරි ශුද්ධපනයන බිලන හාරසයකේ හරි අනේ රිීන හාරසියක් කන්න ඕනේ උත්තරයංග තුන පොදේ උත්තරයන්ග තුන ිරංකත්තුන ප්‍රශංක විසි තුනට එන්න පාතන දේරී නිශපාදමට තු ත් ව සතුන්ද ය කිර යි කුටු විකර බා් නිෂ්පාද ක්‍රාකාරකම් දල ෂපා ඇතුළත් කරනවා කුෂ ෝග කඩා රීමත් අයිතියේ ඒත් බාඩ ෂ්පාන ක්‍රියාකාරකමක් තමන්සතු නිවසින් ලැබෙන නිවාසික සේවේ නිෂ්පාදනීමට අනුව ජාතිකිීමට දානවා තමන් පදිංචිවී සිටින නිවස ලංකාර කිරීම කියන පුතා තමන් විසින් තමන් උදෙසා කරගන්න සේවා කුටුම්බ තමන්ගේ පරිභෝජනය සඳහ සිදුකරගන්න සේවා. නිෂ්පාදනීමට දන්නේ නෑ. එහෙම වනොත් හතර දාන්නේ. ජලය සපයාගෙනීම කෙනන ක දාන මොක පුතායි බා් නිෂ්පාන ක්‍රියකාරකමක් දිරගන්න ගොල දන්න ලින් හරගෙන නැත්තන් ඔය ගම්බල තියෙනෙ සමට දිය පාරක බටියක් අයි කල්ල පිල්ක් හයිකල් ෙරට වතුරගන්නවා පිහඳුරන්නන්නේ බාන්ධ නිෂ්පාන ක්‍රියකාරකම් විදිට ඒව ජාතිගනීමට දාන හොද. ටස සි අතර සොරි හොඳේ ටියක් අසනී පෙේලා ඉන්න මේ හරි ඉළඟට මේ කතා කරගන්න බෑ හරි වර්තමානයේ ශ්‍ර ලංකාව දලදේශන නිෂ්පාදිිතයට විාලතම දායකත්වය සපයන්න වෙන එකත්පුේ තරගුඩාක් දාලා මක්කල තියගෙන වැදගත්ත එකක් ලළඳම ප්‍රවාහණ සේවා නවතන සහර පානස පීමේවාක් කියනකතම ලංකාව දලදේශ ෂ්පාදිතය විශාලතම දයිකක්ත්යක් සපයක වන්නේ හ ඉළඟට ප්‍රශ්ංක විසි පහටන්න ආදයම් ප්‍රවශයටතය දළදේශ ෂ්පාධිතය ගණනය කිරීමේදී එකතු ක යුතු ශීර්ෂ ඔගුල හොඳට දන්නේ කක්හොදේ ආද සොරිී හරි ප්‍රේශයටතිය දලදශ ෂපාතිය ගන්නේ කරන්න එකතු කරන ප්‍රධන සඳචක හතරත් තියෙනවා මොකදදලමයේ සන්නචක හතර එක සේවකාදායම් හද චුට්ටක් අමාරුව මේ අසනිපෙත් එක චර ගණන් ගන්නතු ඉන් හොද හරි එක සේවකාදායම් දෙක දල මෙහෙයුම් අතරීක්තය ඉරස් ඕකට එකතු කරන පුතා නිෂ්පාදනය මත වෙනත් ශුද්ධබදු නි්පාදනය මත වෙනත් ශුද්ධ බඳ එකතු කරාට පස්සේ මේ දක්වා ලැබෙනවා මූලික මිලට දල එකතු කළ අගය ඕකනප එකතු කරන බාණ්ඩ හා සේවා මත ශුද්ධ බදු දැඟ ඉතින් මත ගැති මේ වනේ පාඩන් කරල කරලා නිර පස්ය අසනශෙන් ලැබෙන වැද බට දල්දේශේෂපත්තය ාමිර හොඳ උත්තර ති ොද කල සේවකාදායම් දළමිහුම් මතීක්ටය ෂ්පාදනය මත වෙනත් ශුද්ධ බදු බාන්ඩ හා සේවා මත බදු පිළිතුරංක දෙක උත්තරයංක දෙකෙන්නේ හොද හරි ඊළඟට විසි හය බොහෝදුරට වැඩි වන දන නිමෝම් පරතරයක් සහිත ලක්ෂණයකින් සමන්විත වන්නේ වැඩි වන දන නිමෝම් පරතරයක් මේක ඇඳ බැලවුව තක ව්‍යපාරි චක්‍රවලින් හන ප්‍රශ්නයක්නෙ ව්‍යාපා ව්‍යාපාර චක්‍රයක් ගමන් කරන්නේ මෙන්න මෙහෙම මේක විබවනිෂ්පාදනය මෙන මෙහෙම සත්්‍ය නිෂ්පාදනය ගමන් කරනවා. පුතමේ විභව නිෂ්පාදනය සහම මේ උඩින්තියෙන මෙෙන මේ සත්්‍ය නිෂ්පාදනය අතර විභව නිෂ්පාදනයට වඩා සත්්‍ය නිෂ්පාදනය වැඩී නන්තමයි දනනිමූම් පරතරය කියන්නේ. විබෝ නිෂ්පාධනයට වඩා සත්්‍ය නිෂ්පාදනය අඩු නන්තමයි රිණ නිමෝම් පරතරය කියන්නේ. තුට මෙන්න මෙතන මේ දෙන්නා මේ කැපීලා, මේ දෙන්න දෙපත්තර ඇත්වේගෙන යනකොට මේ දනනිමෝම් පර්තරය මේ බලන පුතා වැඩි වෙනවා චුට්ට ු්ට. තු්‍රමේ දනනිමෝම් පර්තරේ ක්‍රමයෙන් වැඩිවෙන්නේ මේ කොයි අාවදියදද. මෙන මේ සත්්‍ය නිෂ්පාදනයේ වැඩිවන අවදයේදී. අපි ඔයාාවදඩිකනෝ ප්‍රසාරණාත්මකවදිය කියලා. එනම් වැඩිවන දනනිමෝම් පර්තරයක් තියන්නේ ප්‍රසාරණාත්මකවදයේදී. උත්තරයංක එකර. ප්‍රශංක විසි හත්තර එන්න? ආර්ථිකක සමාහාර වියදම ඉහලයා හැක්කේ කවර සංරජකයක් නිසා දෙ කියලා අප හනවා සමහර වියදම කියන්න පුතා ඒ ඊ ඇතුළ ඉන්න සීධන අයිධන ජීතන එක් මෙයා වැඩිවෙන්න පුළුවන් ඕකේ බදු ඉහලයාමක් නිසානම් වැඩිවෙන්න බෑ බදු වැඩිකෙරුවත් පරිභෝෂණ වියදම අඩුවෙනවා එක ගන්න බෑ. දෙක ආන එන වියදම ඉහලයාමක් ආන එන වියදම් වැඩිවුණොත් ශුද්ධපනයන ගණනය කරන්න පුතා එන්නෙක් සමානය එක්තරින එම්වලින්න්නේ ආන එන්න වියදදමනසුරි ආනනවිදම් පහලයාමක් පහලයාමක් හොඳ අනෙන්වදම් පහලයාමක් ආන එන වියදම අඩුවෙනම කියන්නේ මෙන්න මෙතනින් අඩුවෙන ප්‍රමාණි අඩුවෙනම කියන එක. ආන එන වියද ම අඩුවනකොට පුතේ ශුද්ධපනයන වැඩි වෙන අඩුවනයක ඕනම දෙයක් දැන් ඔයාගෙන් කෙලිහිතන්නක ඔයාගේ අයි වෙලා යන්න ප්‍රමාණ අඩුවෙන කියය ඉතුරුවෙන ප්‍රමාණ වැඩිවිෙනෝ කියන කන එකග පුතා ආනයන අඩුවෙනක කියන්නේ ශුද්ධපනයන වැඩවෙනවා ශුද්ධපනයන ඩිනෝ කියන ඉන්නේෙක් වැඩි වෙනවා එඉෙක් ඩිවි නෝ කියන්නේ ඒ වැඩ වෙනවා එ සමහර වීදම වැඩිෙන හේතුවත්තම යානයන වියදම පහලයම අනිටික බලන්න වෙන උත්තරයක් ති නොදී කියලා එක නෑන වෙන උත්තෑමට පේන්න නෑ ප්‍රශංග විසි අටට එන්න සුගේ වර්ශය කිසියම් රටක පොදදුමිලමටම සියයට දොළහකින් ද එමිලට ඇස්තමේන්තු කරපු දළදේශ නිෂ්පාතිය වටිනාකම සයට දාහතරකින්ද ඉහලගියයේ නම් මේ තොරොතුරුවලට අනුව පහතසනහන් කවරක් නිවැරදිවේද. අර පවත්නාමිට ඇස්තමේන්තු කරපු දළදේශය නිෂ්පාධිතය කියන්නේ කොහොමත් පුතේ නාමික දළදේශ නිෂ්පාධතය තමයි එතකොට එයා සීයට දාහතරයි ඉනං මික දේශය නිෂ්පාතිතය සීර හතරයි. එම මිලට ඇස්තමේන්තු කරපු දළදේශය ෂ්පාතිතය කියන්නේ පවත්නාමිලට දළදේශය නිෂ්පාතිතය පවත්නාමලට දේශ නිෂපාතිය ැන පුදා නාික දේශ නි්පාතිේ නොක මික දේශය නිෂ්පාතය සීර දාහතරයි. ඇැ මේ සීයට දාහතරෙන් සයට දොළහක් මිලමට්ට මේ වැඩිවීම නම් අදන්නවන ප වයි කියල නේද නාමික දළදේශය නිෂ්පාතිර කියන්නේ මෙ දෙන්නම සියට දාහතරකින් වැඩි වනා නං මෙයාගේෙන් මේ මිලමට්ටම විතරක් පී විතරක් මෙයා විතරක් සියට දොලහකින් වැඩි වඋනාානං පුතා මෙයා වැඩි වෙලා තියෙන්න ඕනේ සියයට දෙකකිින් එන මර්ත දලදේශන ෂ්පාතිතය වර්ධනය සියයට දෙකයි එන නාමික දල දේශන ෂ්පාතිය දෙන්නම සියයට දා හතරයි මර්ත විතරක් සයට දෙකයි උත්තරේ අංකතුන පිළිතුර අංකතුන රිඉල්ඟට විසි නොවෙනි ප්‍රශ්ෙන්න්න වෘර්තා ආර්ථික සමහරවේද මේ සම්රජක පහත වගුව දක්වේ මේ ර්ථක සමතුලිතතාවට පත්වන්නේ කවර අවස්ථාව දීතකෙලෝගුලගින් හනවා දිීලතිෙන තොතුරුවල්ට අනුව සමතුලිත වීම කොන්දේය මුකද කියලා පොඩ බලන් ඔ ආර්ථක සමතුලිතතාවට අවශ්‍යකන කොන්දේසිය මට හිතන විදිහට වයි සමානයි ඒ කියෙන කොන්දේසිය වයි සමානයි ඒ කන කොන්දේසිය සීධන අයිධන චීතන එන්නෙක්ස් වලට වයි සමාන වෙන්න ඕනි එකතු කළ බලන්න ඕනි පළවි නිතන ආදායම සමුතු ජාතිකාදයම හරදාහයි මේ සෙට් එකතු කරම් පසේ හරදාහ නවද කිය බලන්න එදාස් පන්සිය පන්සිය තුදාහයි තුන්දාහහි හයි හරදාහි හරදා හි පනවලින් නය නඩුකරට පසේ ශුද්ධ පන පන්සිී තියන ත්‍ර හරදාස් පන්සීයයි සමාන නැත දෙවන බල දෙවනිිය දෙවනිිය ජාතිකාදයම පන්දාහයි එකතුු කළ බල තුන්දාහයි පන්සිියයේ තුන්දස් පන්සියයේ දහයි හරදාස් පන්සියයි අතනහශසය පනන්දසිය කඩුකට පස්සේ එතන හරන පන්දායි එහි නං ළමයි ඒකෙ උත්තරයේ හංක දෙ අනි තව බන් උත්තරයක් මක්කරිකක් සෙටිනෝද කියල උත්තරයන්ක දෙක ප්‍රශංග තිහට එන්න ජාතිකාදයම් සමුතුලිත මට්ටමයි පවතින ආර්ථිකයකට දාළ සාර්වාර්ථික දත්ත පෙළක් පහත දැක්වේ ෝෂණ වියදම පඳාහායි රජ ිලදක කන මෙදස් සියයි ද බර දා නය හසය පනහා ශද්පනයි එදසිය පහයි වෙලදමිට දශන නිෂ්පති අසියයි අගේහන ්‍යර්ථක ආයෝජන මට්ටමසාහ තුරම් කොච්චරද්ද කියලා යෝජන මට්ටම හොයාගන්න මෙ සමීකනටම දන්න වෙන ඔබදේ.ම පෙන් විදිර මේ සමීකට දන්න ඕනෑ ඒක පරිභෝෂණ වියදම කිය දලදශ නිෂ්පති යටටමතින අදස් තුන්සියිල පරිභෝෂණ වියදම බලන්න පන්දාහයි. යෝජන වියදම තමයි හොයන්න තියෙන්නේ රජේමිල දීකෙනනම් ටික එදදාස් දෙසී අයි ශුද්ධ අපනයන දීල තියෙනවා නේ ද එදස් දෙසය පණහයි මේ එකතු කළ ධනබල මයි පපුතේ උත්තර කියද කියලා පන්දාහයි හයිදස් දෙසී යයි අයිදාසි අද්දාස් සි අද සාරසිය පනහාද හද්දා සාරසිය පණහා වගේ දන අයි තුර අටදා තුන් සයෙන් අටදාස් තුන් සීයෙන් අඩු කරන්න හද්දා සාරසිය පණහක් එතකොට අයි ලැබෙයි එතුකොට කියද පන්සිය පණහයි හයිසිය පනහසව අටසය පණහ සමානයි අයි අටසිය පනහ සමානයි අයි කෙලෙකක් කෙනවද බල එ මුත්තර ඇත්ති නොවද එමගත් තියෙනවානේ අයිතුරුම් බලන්න නොනීට පස්සේ ඉතුරුම් බලන්න නං ස් දන්න ට එමනේතු හැන්න වන්නේ ට එ සමානයි අයිජ එක්සුලට දාන්න වෙනෝ ඉතුරුම් හොයන්න. එස්තමයි හොයන්න ඕනි බදු තිබ්බා වගේ මතකයි බදු දාහයි. ආනයන්න දීල තියෙනවා හස්සිය පණහයි. හස්සය පණහයි අයිදැන් හොයාගත්තා අටසය පණහයි ජීතීල තිබ්බා එද්දස් දෙසීයයි සොයාගන්න වෙන යිතින්නේ ුද්ධපනෑයන වලින් ආනය අඩු කරන්න හිතින් ඔහොම අඩු කළදන්න ශුද්ධපන යන කන්නේ ශුද්ධපනෑන ක කැනපුද එන්නෙක් සමානයි එක්්‍රීණ එන්නේ ශුද්ධපනයන තියෙනවා කේ එදදාස් දෙසය පණහයි එක් සොයන් ඕනි ආනයන තිබ්බ හසය පනක් හසය පණක් මෙයාගනල යාට එකතු කරන්න වෙන එතුකොට පුතේ දෙදාහයි අපන එන දෙදා හක් කන්න ඕනෙනේ අපන එන දෙදාහයි බලන් හරිද වැරදුාද මකක්ද කියලා ශුද්ධපනෑයන හස්සිය පනහක් එන්න නම් සුද්ධපනයනනිදදිසිේ පනහක් කන්න නම් ආනන හස්සය පනහයි නම් සේ ලමයි බලන්නමටි එ සමානයි එොරි එ සමානයිනවෙ දන එස්දන එදා සස්සය පණහා සමානයි මෙතනකිරදදාහයි තුන්දස් දෙසීයි අරදස් පනයි ආර්දස් පන එ සමානයි මෙයාගෙන නනි පැතර හාර්දා පනහින්. අඩුකරන දසසය පනහක් ඒස් සමානයි පණහට පනහඩුවෙන ඕකොහොමත් එදස්තුන් සියයි ත්‍රෙහ මුත්තර ඇත්ති නොද ඔ න හතර ආයෝජන අටසේ පනහා යුතුරුම් දෙදස්තුන් සයයි හරද හ බදුරංක හතර. ෂට්ට එකක් ගන්න හද වෙලන මේ අ බදේ මේ අර්ථක ආන්තික පරිෝචනයම ිදස මටක් වනම් ලක්ෂ පරිභෝෂන වියදමක්ක කොප මොද දෙ කියලා මේවාගේ කනන්නම් අපි කීපයක් අදල තියෙන ංහිිතන් ටක මතක් වන්න ඕන හරි බලන්නට මෙහෙම තියෙනවා මේ පැත්තේ පරිභෝෂණ වියදම මේ පැත්තේ වැයි කළ හැකයාදායම පරිභෝජන ශ්‍රිතය ගමන් කර නොහොම හරියටම මෙන්න මෙතන පන්දාහයිලු ඉරබස්ස පුතා මෙතන ඒලක්ෂත් කියල එකක් තියෙනවා ඒලක්ෂයදී වැය කළ හැකයාදාම විසිදා හයි අගෙන් ආනේ හරියටම මෙන්න මෙතන්දි පරිභෝෂණ වියදම කියද කියල පොද මේකු හගන්න නම් ඔයා මුලින්ම පුතේ මෙන්න මේ පරිභෝජන ශිතේ බෑගුම තින පරිබෝජන සිිතේ බැවමට කියන්නේ මෙනමියයාගේ බෑෝමට කියෙන අන්තිපරිභෝෂණ මියාව කියලාය අන්තික පරිභෝෂන නැමියාව හන සමීකරණය භාවිතා කරලා ඩෙල්ට සී හොවාගන්න ද්‍රමයාගේ මෙන්න මෙතනනිම් අන්තික ප්‍රභෝජනය බින්දුවස මට ඒ කොට දිීල තියෙනවා මෙති නම් මෙතට දි මෙති නම් මෙතෙන්ට දුර විසිදාහයි මේක වෙන සොවාගන්න ඩෙල්ට සී වාගන්න එවස මෙයාමයාගෙන් ගුණ කරන්න වත් දෙක දාසයයි එකන දාසය දාහනේ දාසය දහ සමානය ලෙල්ටසී එදු මේද කතර වෙනසේනම දාසය දාහයි එම නේද දාසයදාට පන්දාහා කිකතු කරාට පස්සේ මෙතර මට හිතන විදිර එන්න විසික්දහා මු ඇත්ති නොබත් තියෙනනේ උත්තරයන් කෙක හරි ප්‍රශංග තිස් දෙක තර අර්ථික පරිබෝජන ෂිටය සී සමානය පන්සේ දන බද්වඇස මටයි වයි බවත් අයි සමානය පන්දාවත් උපකල්පනය කරන මයාර්තිකගේ සමතු චාතිකා දයම ස ගිලිහිම් කොච්චරදක ලපෙක් නවා ඕක සර ආර්ථිකයක් ඕගේ සමුතු ල ජාතිකාදේම හොයනි වයිසාමානය සීදන අයිකෙනන සමී කරනය එක මරලේසි එ එක්බඩ හොයන්න බලන් වයි සමානයේ සීදන අයිදාාලිවල්ලා කිය දෙන්න බලන් සමමුතු චජාතිකාදයම වයි සමානයි දන විින්දස මටයි වයි පන්සීය දන විදුු වෛදර්ශ මටයි වයි දන අයි අටයි අයි පන්දාහයි පන්දාහයි වයි සමානයි මොද කර නිලලාම මේදෙන් එකතු කරල දාමුණේ පන්දස් පන්සීය හොම උඩ එකතු කරා මෙයාගෙනා මේ පැත්තට විින්දස මටයි වයි කෙලිම මේ පැත්තර ගනල මේ කරන මුගුලක් සුළු කරට පසේ පුතේ විදස දෙකයි වයි එන්නෙ තොට පන්දස් පන්සී අයි. දෙවත්තම වෙෙදලදාන්න දසුම දෙකෙන් මේකට මේක කැපුුණා වයි සමානයි පනස් පහ බෙදෙනවද පහට දෙකේවා දෙකයි ඉතුර එකක් පහළුවට දෙකේවා හතයි එතුරුයි එකක් දහයට පහයි බින්දුවයි තවබින්දුවයි එතුකට උත්තර එන්නේ විසි අද්දහස් පන්සීයයි තියනවා එක හරි ඉඩපස්ේ මේක හොන්න නිලගට මුළු කාන්දුවම් ගිහිීම හනවන සරලාර්ථිකයක එස්සමානයි අයි කියෙන කොන්දේසිය තියෙන්න්නේ. එකම කාණදුුවීම තියෙන්න්නේ ඒතුරුම් විතරයි. එස්සමානයි අයිකෙන කොන්දේසියට අනුව ඕකේ අයි දීල තියෙනවා පන්දාහායි අයි පන්දාහා එනම් ඉතිරිකිරීීමම් ටිකත් පන්දාහායි මේක සරලාර්ථිකයක් නිසා එම කාණන්දුවීම ඉතුරුම් එනක් ඉතුරුම් පන්ධාහතම යුත්තර විදිරෙන්නේ. එන බොද උත්තර විසි අද්දාහස් පන්සීය ගිලිහි යාම් ටික එකම කාන්දුවීමයි තියෙන්නේ ඉතිරිකිරීම්, එකග නිසා එක පන්ඳහායි උත්තරයන්ග පහ ආකේන්සියන එයට උදමයයක්ක්ඇදතිවෙන්නේ හොර දන්න කේන්සියන්නේයටට නඋදමනයක්ක්ඇති ආර්ථක පර්නසේවාන යුක්ති මටමඩා තවඳරටත් සමහාර ඉල්ලුම වැඩිවෙන්න ගත්තොත්. එම ොත්පොති උත්තරයංග පහ සමමාහාර ඉල්ලම පෝර්ණසේවාන යුක්ති මට්ටම ඉක්මවා ඉහලයාම නිසාය කියන එක. මතකයින මුදල් ප්‍රමාණවාද විනිමය සමිකනටන මුදල් සැපයුම් ඉහල යන ප්‍රමාණයෙන් ිලමට්ටමිහිලැන්නේ දල් ප්‍රමාණවාදය මතකනම් ඒක පැදිලිව කියන මුදල් සැපියමේ වැඩිවීම ක ජුහා සසාමානපාතික වශයෙන් විලමටම ඩබවීමට හේතුවේ කියලා හැබැයි ඒ එක වෙන්නේ උපකල්පන දෙකක් මත. කෞද උපගල්පන දෙක මුදලේ සංසරණ ප්‍රවේගයක්ත් මූර්ත නිෂ්පාදනයක් කියන දෙක ස්ථාවරව තියනවනම් විතරයි. එනම් පුතා ඔකුත්තරය තමයි. මුදලේ සංසරණ ප්‍රවේගය සහ මූර්ත නිෂ්පාදනය ස්ථාාවරව පවතින නිසාය කියන එක තමයි හරියුත්තරය. හරි. ඊළඟට මුදල් ප්‍රමාණවාදය විනිමය සමීකරණය වෙනස්වන්නේ ඒට ප්‍රධාන හතුව මුදල් ප්‍රමාණවාදය කියෙනෙක පදනම් වෙලාතියෙන උපකල්පන දෙකක් මත හැබැයි විනිමය සමීකරණය කන සර්ව සාමයක් පූර්ණ සත්‍යයක් සීයටසීයක් පවතිනසරෝපයම ඇත්තක්. අර මතකද MV සමානය පීවයි කෙන විනිමය සමී කරයේ හරියට ඉරපායනවාගේ ඉර බහිනාවාගේ සීයටසයක් ඇත්තක් හැබැයි ඒ ස්පූර්ණ සත්‍ය මත පදනම් වෙලා තමයි. මුදල් ප්‍රමාණවාදය කියන න්‍යාය කොඩන කල තියෙන්නේ ඒක උපකල්පන දෙකක් මත පදනම් වෙනවා.ඉනිසාත් තිස් පහේ හරියුත්තරය අංකඒක ශුද්ධ පද බාන්්ඩයක් අමතර පුද්ගලයකට භාවිතා කිරීමට ඉඩ සලසාදීමේ ආන්තික සමාජ පිරිවෑයි ආන්තික පෞද්ගලික පිරිවයි වඩාත්මි රදුවෝ දැක්වන වරණය හනවා ශුද්ධ පදු බාන්ඩයක් අතරේක පුද්ගලයෙකුඩ සපේමේදී ආන්තික සමාජ පිරිවෑයි, පෞද්ගලික පිරිවෑ කිය නෑ සියලුම ආන්තික පිරිවෑ ශුුණ්‍යයි. ශද්ද ද ාන් අතිරේක පුද්ගලෙ සැප යි කියලා පරිබෝචනය කර ෙනකිසි දු ආකාරෙක පිරිවයක් දරන්න නොන මුල් අවස්थික පිරිව අමර දගල කට ාන් ද අතරක පිරිවයක් නෑ සම්පරණने ූල්्य පිරිවත් න ෞද්ගලි පරිවයක්ත් පෞද්ගල ආන්තික පිරිව්‍යත් नයයි සමාජ න්ති පරිව ද සිං ල අන්තික පරිව අන්තික ප්‍ර න පෞදගල කිය මාझ කිය ක්ක න්තික පරි ශ හද න ත්තර ල . අන්තික පෞද්ගලි පිරිවෑ න්තික සමමුක්දය උත්තරේ උත්ත්‍රයංගේක අන්තික ෞද්ගලක පිරිවවායා අන්තික ජපිියද ශුනවේ හරිල ටෙක්ර ල්පාර්ික ොරතුරෙල දීල තින ෙට්ක් ප්‍රාථමක ගෙනුමේ ශේෂණ වැරදිවාහන පාමක ගෙනනමේ ශේෂය හොයන්නේ මුළුව අයබාරය සහ ප්‍රධානවලින් පොලිගවම් හැර මුළු වියද මඩු කරන්න ඕන. බලන්න පුත එක්ම්ඩෝකි මුළුව අයිබාරය සසා ප්‍රධානවලින් පොලි ගවීම හැ මුලුිය මඩු කල්ල කිය උත්තරයෙන්න්න කියල සැල මුලයිබාරයේයි ප්‍රධානය දෙකම එකටකුතු කරන්න මුළුුවයිද අයිබාරය හතලිස්්‍රදදාහයි ප්‍රධාන දෙදාහයි ඒ න මුළු අයබාරය සහ ප්‍රධාන පනස්ථාහයි දෙක මුල වේද මහය මුළලවද ොහද ප්‍රග්ධන වියදම තියවා ුද්ධන දීම්තින ර්තන ිනු වර්තන ගිනමේ ශේෂයදී තියෙන්නේ. වර්තන වියදම දීල නෑ. එනම් පුදේ වෙනම වර්තන වියද මොයා ගන්න වෙනවා. වර්තන වියදම හොයාගන්නේ වර්තන ගිනුමේ ශේෂය හො එන සමීකරණ මුළු අයබාරයෙන් මුළු අයබාරයෙන් අඩු කරන්නේ පුනරා වර්තන පියදම ඔහොමනි වර්තනගි ශේෂවන් වර්තකිර්ම ශේෂක පින පන්දාහයි මුළු අයබාරය කියන බදු හා බදු නොඕනාා දෑ මේක හතලිස් සටදාහයි හතලිස් සටදා හයි හරි වර්තන වදම සරි අඩු කිරීම පුන කියලදාගම පුන ඉට පස පුන මේ පැත්තරගේෙනවා එකන පුනරාවර්තන වියද මේ පැත්තරගේවා හතලිස් අටදාහයි පන්දාහගෙන නනි පැත්තර එකතු කිරීම පන්දා හතලිස් සටදාහට පන්දාක් එකතු කරාට පස්සෙ කියදලමයි පනස්තුන්දා හයි එකන පුනරාවර්තන වියදම පනස්තුන්දා හයි මුළු අයිබාරෙන් අඩු කරනවා පුනරාරි දැ මුළු වියදමහයාගෙනන්නැ. ු වියදම හොයාගන්නන්නේ පුනරාවර්ථන වියදමයි පාග්ධන වියදමයි ශුද්ධන අයදීම් ටික එකතු කරන්න පුනරාවර්ථන වියදම දැංනාව පනස්තුන්දහයි වලනබුදේ ප්‍රාග්ධන වියදම කියද දහදාහයි දහදාහයි ශුද්ධන අයදීම් තියෙනවා එකතුන්දාහයි දැග තින් එකතු කරන්න බාන් මේක පනස්තුන්දා ඇයට තුන්ද ඇතුන්දා තුන්දයි හ ඇදානේ ඒ අඩුරන්න වන පොලිගවම් ටික මකද පොලිගවීමම් හැ මලුවියදම ගන්නවෙන්නේ. වන්න පොලිගවීම් දීල තියනවද තිල්තිනො දෙ හයි. පොලිගවම් දෙදහක් කඩු කරන්න එකොට හැට හතර දාහයි. හැට හතර දාහයි. හරි දංවන මුළුවයි බාරයසා ප්‍රධාාව පනස් දාහත් මුළුවවයි බාය ප්‍රධාය දෙක පනස් දාහය ඒ එකකම පොලිගවීමම් හැරවියදම හට හතර දාහයි. පොලිගවිම් හැර මුළුවදම හට හතර හ. එතුකොට රීන දා හතර දාහක් කෙනවා. රාත්ථමික ගෙනනුේ ශේෂය උතරයංග පහ ග පහ ප්‍රශංග තිස්සට රාජ්‍යයවයහිගේ පියවාගෙනවස ාණඩාගර විල් පත් තලවිකරන්න විට ප්‍රශසාරණාත්මක මුල්ලිම්පාන මාගයක් ප්‍රසාරණාත්මක නයිගැනීමේ මාර්ගයයක්ක වෙන්න මහ බැංකුවෙන් හරි වානජ බැංකොලින් හරි බ්ඩාගර ිල් පත් අලවි කළ නයගන්නකොට ඒක නිසා පුතා බැංකු ක්‍රමයෙන් අයගන්නකොට තමයි වෙන්නේ ප්‍රසාරණාත්මක බලපෑමක් ෙනනම් එක උත්තර බණ්ඩාකාර ිල්පත් මහ බැංකුව වින් විලදීගන්න විටේ තැන්වන්න ලමයිට ප්‍රශක්න ස බා්ඩගර විපත් විකුණන් ෙත් මහබැංක්වුවනතු හබැක්කව විකරුණනක හබැංකම ගන්නවාද ඔ ඕ සාමානි මහබැංක විසල ට්‍රයි කරනෝ මහජනතාවටසාහමානජ බැංකවලට විකුණන්න විකුණේ නැතන් ඉතුරටික මහබැංකෝ මරගෙන සල්ලටික හදලා අණ්ඩුවට දෙවා. හබැක්ම ගන්න ොක් හැකුව කරන්න සල්ි අච්ු හලදනෙක ඩා ක ිල් පටික තම්ම තියාගෙන සල්ලි අච්චු හලාල මහබැන්කෝට දෙනවා සල්ලිටික. තුර අදන්න හබැංක්ුවට මහබැංකෙන් අයිකන්නකොට මුදල් සැපීමේ දිීත්ව ප්‍රසාරණයක් ඇැති වෙන. දෙපත් ද ප ද ල දල්ි ප ති ැ කොලට කියල්ල තැපතු හ තැම්බතු ප්‍රසාරනකුත් ඇැති වෙන ද සටේ දිත් ප්‍රසාරණයක්ැව. री क हममा सानात् में मार् वह महाब रखने वह महाबैंक को महा महा हो वानी ज बैं को महाब त मु से डनवा वानी ज बैंक कोंग कर त मु से म द हरे प्रश्न के थिस् में जापानी रिए का निष्पादनी के में संधाश्म प पनाहाद्य साह लेकर निष्पाद के विंप विष पभागद बैवे थायलां तिर रे निषपादने के लिएविश् पैसी साह लेकर संश् पैसीयद बैवे අනුව සත්‍ය ප්‍රකාශය හොයන්න කියල කියනවා ඔක්වක් ගහගෙන ඔය දීලා තියෙන ෙදවුම් හොඳේ එතු රෝක හොයන්නවෙෙන යෙදවූම් ප්‍රවේශයෙන් යෙදවූම් ප්‍රවේශෙන් සාපේක්ෂවාසි හොයල බලමු ඉතින්නේ හරි වගෝ ගහගන්න බන් එම්MCකූ කරනකොට ළමයි ස්පීඩ් එක කියනක තමයි මාර වැදගත්තෙන්නේ ස්පීඩ් එක වගේ මිතින් ස්පීඩ් වැඩි වුනාට වැඩන්නේ හරියට මුත්තරේ ගන්නත්ව ඕනිේ හරි වේගිින්හ දුර වැඩන්නන්නේ උත්තරෙන් නත්ත පයි රටමකදද බලන්න ජපානයයි තායි ලන්ත යයි ම ලද ලස්සට ලිය න්න ොද බලාගන්න පුළුවන් ො ිය න ජපාීතයි උමක්කර එකක කියිය නවා ලෙස බාන්ඩ වර්ග දෙක සහල් රෙද හොම ලියනවා බල ජපානය රදිකයක් නිෂ්පාදය කරන ුමපෑය පණහයි ජපානය රෙදි එක එකකට සමපෑය පණහයි ඊඩ පස්සේ කෝ පෙන් ලත්නේ සා සහල්ලකකයක් නිෂ්පානය කිරීම සඳහා සුමපැයි විසි පහයි හරි ඉඩවසේ තායිලන්තේ ශොම එකකයක් සඳහා සයි සාල් එකකයක් සඳහා සය එකන් දෙකරම සයි වගේ නේද හරි දැම දිලතයන් තොරතුරවලින් සාපේක්ෂවාසසි නිරපේක්ෂවාසි හොයන්න නං මේ මුලින්ම නිරපේක්ෂවාසි ගැනති අපිඒක චුට්ා ලඹබදේ නිරපේක්ෂවාසි ලැබෙන්නේ අඩුම යදම් ප්‍රමාණයක් භාවිතා කරන රටටන ප්‍රේද ිාාවන අඩුම දු ්‍රණය කර කර අරි ළම අඩු ප්‍රමාණයක්න ුල්ලයින් ලාසිකනන්නේ මයික සියය දානමයක් කෙතර කමන්න්න තිමඟ හැමදාම කියන්න වගේ අන්තිමට මිනි මොනාද වට්ටියකින් හෝදලා මඩටික හෙදිලා හෙදිලා ගේ කියට පස මනික්කල්ලට තුර වෙනවා ති ක හැටි කම සබධර්ම හැටි ඕනම වෙලාක්ක සබ දරමට ත්තු ද නු්‍ය විතර තුරුවෙන් ප්‍රतिवा දराගන්න පු කාවිර තුර න්න ප්‍රतिඵල දරගන්න බැරි මනිස්ස ඉතුරවෙන්න ගන ඒතු බනම් පසේ පිස්සු හෙන වගේ වුන්නවානි उनට එ नहीं देන්න हरी करी कमाන්න මේ अभी මේता කරමු बලනතා මේ साल නිෂ්පානය ්‍රදදි අුම धुම්්‍රමාණය භාविතා කරන जापानी ්‍රදි නිष්පානය ්‍රදි අුම धुම්්‍රමාණ භविවිතාරන पानी देखේමන නිරपේक्ष वासित नी जापानीයට साल निष්පානය රමස් නිर्पේक्षවාसीित जापानी සතුය අसा्य प्र්‍රकाशන්නේ හරි එ නිष්පාදरी කිරීම सा නිරपेक्षවාසි जापाනය සතුය එකත් හරි सහල් සහ දි නිष්පාදනය කිරීම නිर्පේक्षවාස ජपानीය සතුය හරි देखේම නිर्पेක්ෂවාसी ජपाනය සතුය थाයිලන්तेයට මු द बांडයක් නිष්පාධනය කිරීම ස සාपේක් වාසි නොමැත තරයක් රග බලමුත් අපි හදල බලවන සාपේක්ෂවාසියහයමු. ෙදවම්දීලා තියෙනකොට සාපේක්ෂවාසි හොයන්නේ ඒයාම අනිත්්‍යෙනගෙන් බෙදෙනවා දෙසය පනහාරි විසි පහ බෙදන්න පනහෙන් එකකට පුතේ බිඳුවයි දශම ශරී බිඳුවය දශම පහයි සෙන් බදුවම් පස්ස එකයි පණහා විසිපහෙන් බිඳුවම් පස දෙකයි සය බිදුවම් පස එකයි අඩුම අවස්ථක පිරිබයකින් සහල් නිෂ්පාධනය කරන්නේ චපානය මවස්තික පරිිවයකින් රදි නිශ්පාදනය කරන්නේ තායිලන්තයතකොට තතායිලන්තරක සුබල් බාන්ඩයක් නි්පානය කිරීම සහ සාපේක්ෂවාසි නොමැකනක තමයි අසත්්‍ය ප්‍රකාශය තයිලන්තයට රෙදි නි්පානය රීම සදහ සාපේක්ෂවා පෞති කෙනක හරි එන උත්තරයංක හතරවැනි ප්‍රශ්යටන පුදේ පහත සඳහන් දෑ තුරින් ගෝම් ශේෂලකනේ ප්‍රාගධන ගිනුමට ඇතුළත් කළ හැක්කුමක් ද දේශයෝජකයන්ට ගමන ලාභාංශතුලත්වවෙන්නේ ජංගමගෙනුම ප්‍රාමිකාදයම් ගෙනමට නිෂ්පාදනය නො කළ මුල්ලන ඕනවත්කම් කුළියට දීමෙන් එක හිල්ටරන කුලිය දීම ඔප ගන්න කුලියාදයම්වැටින්නේ පාමිකාදයම් ගෙනීමට ජංගම ගෙනේ ජංගමගනම පාමිකාදයම්ගරීමට බ්‍රතාානනි ජාතික සංාක ශ්‍රී ංකාවි කලබන ේදම් ටන්නේ ජංගම ගෙනනුම සේවාගෙනුමට චාතදර මුල්ය අනදේ ලගනැති අෑස සදා ගෙන පොිවැටන්නේ ජංගම ිනමේ ප්‍රාමිකාදයම් ගෙනමට ුනාමිය මිස්සූ ඔයට පත් ව නිවාස මරිකක් ජන පපේ විසින් ඉදිරදීම එකන අප රටේ ප්‍රා්ධනවත්කම් ඉදිධ කරන ආධාරයක් දෙනක කෝක ප්‍රාගධන සංක්‍රාමයක් ඕග වැඩ පුතා ්‍රාධන කරීමට හරි ඉඩවස් හලේ සක ජතර වද මට බදධ වත් ර හි යොදගනති ගෝලිය ප්‍රශයක් ජතර වල්ලාමතින බාදයිවත් කරනතම ලක ද සගදධන ිරගත්තේ උත්තරයන්ත හතර හට වර්ශේද ශීලංකා වැතිකර දීපාශය වද විසුම හටේදියප අයසන් කය පුතා ශ්‍ර ීලංකා සිංගපපුූර් වලදගේ විසුම. උත්තරයන් කේක ශීලංකා සිංගපපුර් වදකි විසුම නාමික සපලියනන් පාතික කයනම පත්ති කරහන පිය පේදගතාකර නාමික සප යනේ නාමික සපලනන් පත්කේ කර කනපුතා කිසියම්රට ගනුදනු කරන ප්‍රධාන නාමික විනිමයන්ු පාතිකයන්ගේ බරතබන ලද සාමාන්‍ය නාමක වියන් පාතික විස්්ස හතරක් රතබනලද සාමාන විසි හතරක බර තබනලද සාමාන්‍යැුරින් තමයි ලංකාවේ නාමික සපල වෙනන් පාතික ගන්නේ කරන්නේ එනිසා මේක උත්තරේ තමයි අන්තර්ජාතික වෙළඳාමේදී වැදගත්වන විනිමනුපාතික වල බරතබූ සාමාන්‍යයාගේ උත්ත්‍රයන්ක හතර ත්‍රියංක හතර ඉ පස්ේ හදලි සවනය කරන මෑතවර්ශෂවලද ගෙුම් තුළන ලේකනේ වර්තන ගෙනුමේ හිඟයක් ඇතුවීමට බලපා ඇති හේතුවපුත අපිඒ කිව්වාට ජංගම ගෙනුම හිගේයට බොහෝසයින් බලපාලතියන හේතු දෙකයි වෙළඳ ගෙනුේ හිගේ සහ ප්‍රාථමිකාදෑම් ගෙනුම හිඟය මොකද ලංකාව සේවාගෙනුම සහ ජතිකා දෑම් ගෙනුම කියෙන දෙකේ තියෙන අතරී දෙයක් ස වෙල්ලඳ ගනේ හිඟගේ පාථමිකාදයම් ගිනම හිඟයයි කියන දෙ එකකතමයි අපි කතා කරාවක මේ දැවනේ පන්ති හිටමනතිකට්ටියට හුස්ම යන්න වගේ ඇති හොඳදේ එම වෙන්න ඕන හරද කෙලවු නම්පසසි දැනන්නනිපැයඒ කත කරපා බැරු නම්පස් දැගීියෝ ට කොක්ොම කතා කරපේ දැන් තේන ඕවනේද කගරබදව ලෙම පිටි මසුේපස්සල තියනවා මේ සතියේ ඉරිද ඔය ගේටිකක් කතාක් කන දාඩත් නැවිත්තින්න දගන කෙ දටත් නැවිත්තින ොරට කෙලවෙලා යයි තුරලා තිය ොටි එක් මක ැෑවිල සුන්ද දූල වෙලා යි හරද මෙච කල් වැඩක කල වැඩකලලාන්තිම ොහොදේ පිස්සු කෙල්ලා ැති ංගස්ථාන කරගන්න හරි ඉර පසුද බල ගනුේ හින්ගේ ස පාථමක ගනුේ හින්ගේතම බල පාල තිෙන්නේ ඉ පස ව මේ කත්තපී ඒ තියම කතා කරා. එතමයි මේ කොහමද ශුද්ධපනයන සම ගම ශේෂලයකන සමස්ත ශේෂය කරනය කරන්න කියලා ගවිශෂල එක කන සමස්ත ශේෂය විදේශ සංචිතවල එනන් ජාත්‍යන්තර සංචිතවල ශුද්ධ වෙනස්සවීමට සමාන වෙන්න තන් ශුද්ධ ජාත්‍යන්තර සංචිතවල වෙනස්වීමට සමාන වෙන්නේ. දෙක හොයන්නේ පුතා අපි වසර මුල ශුද්ධ ජාත්‍යන්තර සංචිතවලින් සමවෙන්න වසර අග ශුද්ධ ජාත්‍යන්තර සංචිත වලින්, වසර මුල ශුද් ජාත්‍යයන්තර සංචිතරරික අඩු කරන්න ඕනි. මමොඩල් ලියගන්නව සමස්ථ ශේෂය සමානයි. සමස් ශේෂය සමානයි වසර අග ශුද්ධ චාත්‍යන්තර සංචිත වලින් අඩු කරනවා වසර මුල ශුද්ධ චාත්්‍යන්තර සංචිත නන් ශුද්ද විදේශ සංචිත තම ශුද්ධ ජාත්‍යන්තර සංචිත හොයන්නේ අවුද්දක වෙනවෙන හොයමු හෝක අවරුදු දෙකක් දී ලති නො දෙදස් විස්සේ සහ දෙදස් විසි එකේ දජාදල සංචිත හැදි මුලිම්ම රජය විදේශ සංචිත එකතු කරනවා එද විස රජය විදේ සංචතය එ රීයිද විය के රජය විදේ සංචිතය දසීයි ඕකට එකතු කරනවා මහබැංකුවේ විදේ සංචිත මහබැංකේ එද විසේ දෙදා සසිත් තියෙනවා එද විසය के මහබැකුවේද සංචත දෙ රසියක් තියෙනවා ඔයදක කට එකතු කරට පස්සෙ ලැබෙනවති දල් නල් සංචිත ටික මෙතන බිඳුවයි 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 හතරයි හර දායි මෙතර බිඳුවයි බිඳුවයි හයයි තුනයි තුන්දා සැේසියේ ඉට බ ෝකෙන් අඩු කරන සංචිත වලට දාළ වගකීම් ටික සංිත වලට දාළ වගකීම් තියෙනවා දෙද එස්සේ අටසය පණහාර දෙදස් විසිය කේතිෙනවා නම සිය පණහත් අන්න එතකොට එනවා ශුද්ද ජාත්‍යන්තර සංචිත අඩු කරන බන් හාරදාහෙන් අට සීපන කඩු ගඩටපස තුන්දා සිකසිය පණහයි මෙිතිනි නම සීපනා කඩු කරඩ පස දෙදස් කියද දෙද හසය පණහායි ද කොහෙද බලන්න හොඳ ඉට පස්සේ වසර අග ශුද් ජාතයන්දර සංචිතවලින් වසර මුල ුද් ජාතයන්දර සංචිත අඩු කරන්න වෙන්නේ අන්න හැවිල නේ දෙදස් විසේ ශුද් ජාත්‍යන්තර සංචිත දෙදදා සයිය පනහායි හරි එක තියෙනවා එඩවස්ස වසර අග ශුද්ධ ජාත්‍යන්තර සංචිත වලට ගන්නේ වසර අගටගන්නේ දෙදස් විසිය එක දෙදස් විසයේ ශුද් ජාත්‍යන්තර සංචිත දෙදා සයිසිය පණහායි වසර මුල ශුද්ධ ජාත්‍යන්තර සංචිතයන්නේ තුන්දස් එකසිය පණහායි දැම්පුතා මේක මේ අඩු කළ බලන්න කියරන්නේ කිරවල ද ස පන තුන්ද සිරිසි පහ කරකන්න අපේ තුන්දදා එකසිය පණහි අඩු කරමක දෙදා සයිසය පනහා න්න තුන්සය පනහයේ හාරස සන්ස පණහයි හරසිය පනහද පනහක් ක නෑන පන්සීයක් කන්නේ ආපන්සි න්සි පන්සියක් කනවා උත්තරයන්ක හතර මෙ න්සය pues uh, right? like ො රී පන්සයයි උත්තරයන්ක හතර ලකුණු කරගන්න හළ හතලිස් හය ේටිකා ලබන් සදේ හටන අනිදක කර බද හොදේ ඔන්නන්නේ ජනගහන ොතනන්ගේ හතලිස් සයින්ගේ හාටික මකෝට දිගහන්න පුලන් මවෙන්නේ මේසති රිද පන්තිටාවොත් කිසියම් රටකට අයත් ප්‍රජාවිද්‍යත්ම දත්තකිීපයක් පා දක්වේ හතතාර්ථික සේවා ්‍යුක්්‍යනපාතිකය සහ ශමබලකා සහාගිත අනුපාතිකය තොරන්න කරක කියන්නේ සේවා ්‍යියුක්ති අනුපාතිකය ොයන්න පුතේ ශමබලකාය නෑ සේවා ුක්ති නිදහන්නේ සේවා වි්‍යුක්ති ජන සං්‍යාව බෙදන්න ශුමබලකායිෙන් වැඩි කරන්න සෙන් සේවා වි්‍යුක්ති ජන සංඛ්‍යාව ශමබලකායිෙන් බෙදල ගුණ කරන්න සයෙන් ලියමු සමගන සේවා වියුක්ති ජන සංඛ්‍යාව බෙදවා ශ්‍රම බලකායෙන් ගුණ කරාසි ඕක සේවා විියුක්ති ජන සංඛ්‍යාව වන්නවා නමයක් නමයයි ශ්‍රම බලකාය කියයන්නේ සේවා යියුක්තිකයන්ගේ නයියක්තිකන්ගේ දකොල්න්ගේ එකතුව ොද ක පලවුනි පරිමිද කියල්දනවා ඒම නැත්තන් ෝක හිට නමේ අනිද්ද කියල දෙන්නන්නේ සේවා යුක්තිකයන්ගේ සසා යුක්තිකයන්ගේ කියෙන ගොල්ලන්ගේ මේ ැතුව ොට අනුවයි අසුවේකයි නමයයි අනුවයින ගුණ කිරීම සීය මංහිතන්නේ සියයට දහයි ක තු ඒමගර නමුත් र शම बලකා साभाගි नපාතික शම්බලका साभाාगි पातिක පුතා शමබලකාය बदन වැඩ කළ है कि वा से जाනගहानेග කරන්න सी ද बල त्रन ला ओके වැඩ ක जाනගने පු ල स නකා पना ගුණ කරන්න සිීෙන් දැම් දැන්ක යදන්න බලන් මේකර මේ කැපෙනවා මේකට මේක කැපෙනවා එත පට හතරයි හතරයිද න හ හය බින්ුවසිීර හැටයි එන හැටයිසිියර දහයක උත්තරැක් තියන බන් පෙල්ලාන පැත්තක් නන අතින තියන අතරයන්ක පහසේවා යුක්තන පාතිගේ සීර දහය සම්බලකා සසාභගිතන පාති හැට හරි ඊළඟට සමාජයේ ධනවත්ම සියර දහය වෙතින් දුප්පත්ම සියර යකරද පුනර්ව්‍යපතියක් සිදො දනවත්ම ිනිස්සුන්ගේ සල්ි දුපත් මනිසුන්ට යොත්මොද දේශමතාව අඩු වෙනවා අදේම ශමතාව අඩුවෙනකට අර අර ලෝරන්ස්වත්්‍රය සංව්‍යපතරය කවට ලං වෙනවා. ලං වෙනවා ජිනී සංගුණකය අඩු වෙනවා බලන් උත්තරේ උත්තරග තුන අංශකදලස් පරරිකඩ ආසන වනතර ජිනි සංගුණනක පහලබසසි ඟට හතලිස්ට ඉහලම මානම සංවර්ධනය කමිකරයන්ති අටවත්න නොවේ ශිෂ්ට ලන්ත සහ නෑ ශිෂ්ටලන්තය නොවේ සහ අයිස්්ලන්තය උත්තරයන්ක හතර උතරයන්ක හතර දෙදස් විසි වසරේ සේවා ්‍යියක්්‍යනුපාතිකයයි අපපුු මනුපාතිකයි මට මතක විරම චෙකරගන්න පුදදා මේක හරිග මාක්කරනපම මංවු ත්තිික ද ද ේවා ුක්්‍යනපතික මක විදිර හතරලස හතයි ැපු මනපාතික හතලිස් ම දස හතරයිගේ මතක උත්තරයන්ක එක වා චෙක්කරගන්න आ, से प्रंक पनाहा एकतर आर्ථिक के ंर शतु दधू प्राविद्यात् में द्य के ओके पुद में शुद्ध स संंक्रमण अनुपाति के रीन एकाइने में रिन सीर याई एक हदाගන්න रिणसीर याए हो त्रके हननेमेमार्थ के जानගहाने स्भावि का वर्ධनई पෙरावर्षय मध्यवाश्य के जानगहान्याई कोच्चरद කියला पुस्भाविक वर्ධनය होयाන්නේ ला उපतनुपार्ति केෙන් द रण अनुपाति के अඩुकरරने तोක ඉපදදිලා මැරීලා ඉතුරු වෙනට එක ලැබෙනවා එතකොට ෝගේ සීයට හතලියයක් උපදිනවා සිියට දහයක් මැරෙනවාියයට හතලියයක් සියයට නෙමේ දා හට දාහට දාහට හතලියක් උපදිනවා ඉඩ පස්සෙ දාහට දහයක් ආතන මෙසොරි සමාවෙන්න ශුද්ධ සංක්‍රමාණන්පාතික සීයට රිනයකයි කියනෙ එක හරිපුත. සීයට රිනයකයි කියනෙ එක හරි. දා හට දහයයි හොඳේ ත්‍රේ ගානේ වැරද්දක් නෑ ද සංක්‍රමණන් පාතිකේ සීයට එකයි කෙනෙක හරි දාහටන අපි බලන්නේ මේකිවේ තන සියයටට දිකෙල දීල තිය හොද සයට රිනේ එක හරි දාහටනම් දාහයයි හොඳ ඇතුට දාහට දායකර දාගන්න සීට රිනයක කෙනෙක හරි මන්දක්කන ප්‍රදේශ්තලකුණ තියෙන හරි කොමරි දලුපත් අනුපාතික දාහටහතලියයි දළමර අනුපාතිකේ දහට දයයි ඇකට ස්වභාවික වර්ධ අනුපාතිකය වෙන්න පුදේ දාහට තියයි දාහට තියයි ස්භාවි වර්ධනය චරකර බලමු मධ्यවාශ्यක ජනගහනේ විසිද්ධහක් හිදල තියෙනවා ඔය विසිදාෙන් දාහට तिहाස්භාविක වර්ධනයක් වෙලා තියෙනවා मධ्यවාශක නග හට තිහක කියන ක චරදකල බල නො එක එක තමයි ස්භාවික වර්ධන අනුපාතික ස්භාවික වර්ධන ප්‍රමාණවා ගන්නේ මේකට මේක මේකට මේ देखට මේ දෙකන් පස්සේ හය ස්භවික වवර්ධනය යसीआයි බයිවර්ධනය හසිිය දෙබස් යනු කලින්වර්ෂය හිටපු ජනගාහන කියද කලින් වර්ෂයට ජනගහන කියදකර වාගන්න කලින් අවුද දල මේ අවුද්ද නගහන වර්ධනය කොචරකින් ලාති නොකර බන්නන ජනගහන වර්ධන වයකි හොයන්නපුදේ දළ මරණ අනුපාතිකරෙන් තලම්ශරී සමන දල උපත්වලින් එකෙන ස ජනගහන වර්ධනුපාතිකය හය උපත්වලින් මරණ අඩු කරලා ඒට ශුද්ධ සංක්‍රමණ එකතු කරන්න පත් මේ අනුපාතික වලින් දීල තිනහි දායු බැදීම අධ්‍යශක ජනාන ගොට කිරීම සියගෙලියන්න න හොද කෙ මනුපාතන දී තියනෙ උපත් අනපාතිකය හතලියය රණ අනුපාතිකය දහයයි මේකට ශුද්ධ සංක්‍රමාණපාතිකය එකයි කල දීල තිය න සීයටනේ අපි දහට ගන්න ඕනි දාහටනම් දයයි තොරද හතලියෙන් දහයක්කඩු කරට පස්සිත්ති හයි අරදහය එකතු ක්‍රම්පස්සේ ජනගහන වර්ධනවයකගේ සීයට හතලියයි ජනානවර්ධනයේගේ සීද හතලියයි විසිදාහට හිටිය ජන සංක්‍යාවට නවේ යසිටලු දාහට දාහට හතලිහයි විසිදහත් කිරපු ජනගහනේ දාහට හතලිහක් තමයි ජනගනය වර්ධනය ලා යන ගියවරුද වඩ මියවරුද්දේ මේකර මේක කැපනවා මේදකර මේදක කැපෙනවා ඇතුකොට අට සීයක් ආනේ ශුද්ධ සංකමල රීන ්‍රීන එන්නේ මෙතන එතිකොට මේ රීන සියර් දහය වෙන්න ඕනේ මෙතන රීණ දහය වෙන්න ඕනේ තර මෙතන විස්සයි. ත්‍ර මෙත බලන්න පුතා විස්සක් දෙසීය තිබිලා දෙසිවරද්දෙක් හාරසියයි. එනම් ගිය අවුද්දර වඩා මේයවුද්ද නගානය හාරසසියකින් වැඩි වෙලා තියෙන්නේ. ජනගානවර්ධන හාරසියනි ගිියවදටඩමවුද නගානි හසයකින් වැඩිවිලා තියෙන්නේ. එනම් පුතා විසිදාහහින් අඩු කරන්න හාරසයක්. දහන දස් හයසික්ක නොමේතුම පෙරවසර ජනගානය එනම් ස්භාවික වර්ධනය හයසී අයි පෙරවසර ජනගහනය නමු දනම දස් යි දනමද සයිසයයි මොක් දුත්තරේ උත්තරයන්කක හරි පුතේ අපි එකක් කිවරයි වෙලාව දහයයි දාසයයි මොකද කරන්නේ අපේට තිතක ද නො ට විනාඩි පි නත්තන් චූඩි විනාඩි පහලෝක බේකක්කර ළඟ තවමටින් එක ද දැමීටින එක කැන්සල් කල්ල වමීටින් එක දීළඟගේෙප්‍රර දනවද අපි දෙකම කරනවා අයක කතන්දර දෙයක් නෑ අනේ බේසර් දැඇති කියල හිතන කවර එකනැක් නොන ය හොම අතරවෙන්න හරද එල්ලන් පුළුවන් ලබ ජවරවාම හතරෙන්ද පස්සේ ම දවසදදාලි ොටි කරල න්න ගුලන්ට කම්මලිකටියට අනිත් දරුවටික මම් මීටින එක කැන්සල් කලා අයිමිටින එකක් දානවා ඒමීටිින් එකට ජොයින් වෙන්. ියo දක් න ඩෝ ක කඩ ඕ කියින් ොල. එන ම විඩියක ම ව කරලා වි ඩ පහලවක්කද මින් අ නහද එක න්නන්න.